චක්ඛුවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ ශබ්දවන් කිව්වත් මේ වෙලාවේ මේ සංඝයා සමයේ මේ ධර්ම දේශනාව සම්පූර්ණ කිරීම සඳහා මම විශේෂ සූත්‍රයකට අනුකූල ධර්ම කොටසක් කියලා දෙන්න කැමතියි. ඒක විශේෂයෙන්ම ගිහි ජීවිතයක් ගත කරන පින්වත් සම දිනාටම ඉතාමත් වටින නිසා. දැන් අපේ තියෙනවා බුද්ධ ශාසනයේ තියෙනවා ස්වභාවයක් සම්බන්ධතාවයන් අතාරින්න තැන් තියෙන තැනම සම්බන්ධතාවයන් අතහරිනවා. සම්බන්ධතාවයන් ඇති කරගන්න ගොඩනගන්න තියෙන අවස්ථාවේ ධාර්මිකව ඒ සම්බන්ධතා ගොඩනගා ගන්නවා. අනිත් අතින් කියනවා නම් අපි මංගල සූත්‍රයේ කියනනේ පළවෙනිම උත්තරේ බුදුරජාණන් වහන්සේ දීපු මංගල කාරණාවල අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියනනේ. අසේවනාච බාලානං කියලා කියන්නේ බාලයන් එක්ක ඇසුර අයින් කරන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ සත්පුරුෂය ලබාගෙන ඒ අය ඇසුර දිනු කරන්න ඕනේ. සම්බන්ධතාවයේ වැඩෙන්න ඕනන්නේ සත්පුරුෂයන් එක්කයි, සම්බන්ධතාවයේ කඩවෙන්න ඕනන්නේ අසත්පුරුෂයන් එක්කයි. මේ අපේ සමාජ දියුණුවට, අපේ ගුණ දියුණුවට ඒක උදාක උපකාරයක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඉතින් ওই එක එක හිටියා. බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු ඔක්කොම සත්පුරුෂයම නෙවෙයි, ඔක්කොම අසත්පුරුෂයෝ නෙවෙයි. සමහර අය ඉන්නවා අසත්පුරුෂ ආශ්‍රය නිසා සත්පුරුෂ භාවයට එන්න පුළුවන් කමක් නැතුව හිරේලා ඉන්නයි. ඒ වගේ අයට කියලා දෙන්න ඕනේ මේකේ තියෙන වටිනාකම. එතකොට ඒගොල්ලෝ සත්පුරුෂ ස්වභාවය තියෙනවා. සමහර වෙලාවට සත්පුරුෂයන් අතර ඉන්නවා අසත්පුරුෂ ස්වභාවය තියෙන ගතිය තියෙන අය. ඒ අයගෙන් ඒ අයට කරදරයි, අර හොඳ අයට කරදරයි. ඒක නිසා ඒ අයගෙන් අයින් වෙන්න ඕනේ. එහෙම අයත් හිටියා. දැන් බලන්න බුද්ධ ශාසනය, බුදුරජාණන් වහන්සේගේ වැඩ ඉන කාලේ මේ බුදු කෙනෙක් දැක්කයින් පස්සේ අපිට තියෙන දේ වාසනාව නෑ නේ. හීනෙන් කවුරු දැකලා තියෙනවද බුදුරජාණන් වහන්සේ? නෑනේ. හීනෙන්වත් පේනවනම් කොච්චර වටිනවද නේ? එහෙම එහෙමවත් පේන්නේ නෑනේ නේ. හීනෙන් පේන්නේ වෙන වෙන එකක්. ඒ වගේ වටිනා මේ ගුණවන්ත අදුතරමේ ශරීර ස්වාමීන් වහන්සේලා, මුගලන් ස්වාමීන් වහන්සේලා හැටියටවත් පේන්නේ නෑනේ නේද? එතකොට මේ අපිට ඒ වගේ ගුණවන්ත ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සහීනෙන් පේන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ තරම් දුර්ලභ ගණේ දර්ශනයක් තියෙන උත්තරයි. නමුත් බුදුරජාණන් වහන්සේ උත්තර දකින්ට දුර්ලභ ගණේ බුදුරජාණන් වහන්සේටත් ඒ ශාසනයේ සිටියන්නේ නේද? මේ ඒ ගුණේ දකින්ට දරියා හිටියන්නේ නේද? එම් චන්නහාමුදුරු ඇවිල්ලා අන්කන්ට්‍රෝල්. චන්නහාමුදුරු කන්ට්‍රෝල් කරන්න බැරි වුණා. දැන් අපිට පුළුවන්ද කියන්න චන්නහාමුදුරු බුදුරජාණන්සේ කරුණාව අඩුයි කියලා, මෛත්‍රිය අඩුයි කියලා? දැන් අපි දැන් මෛත්‍රී භාවනාවේ ආනිසංශ කියලා කියාගෙන යනකොට අපිට තියෙනවා හැම එක්කෙනාම ප්‍රිය වෙනවා, මිත්‍ර වෙන හැම කෙනාම. දැන් බුදුරජාණන්සේගේ කරුණාවේ අඩුකමක් තියෙනවද? මේ චන්නහාමුදුරු කන්ට්‍රෝල් කරන්නේ නෑ නේ.
නමුත් මේ ගති එහෙමයි. දැන් ඊළඟට දෙවිදත්තරුන් වහන්සේ බුද්ධ ශාසනය නෙමෙයි. ඊළඟට ඒ වගේම තමයි ඒ බුද්ධ ශාසනය ඇතුලේ පිටින් තව හිටියනේ. ඒ විතරක් නෙවෙයි පොඩ ගුණවන්තයත් හිටියා. ගුණවන්ත සත්පුරුෂය හිටියා. එතකොට මේ ගුණවන්ත සත්පුරුෂයගේ භික්ෂුන් වහන්සේලාගේ අර සමගිය හැදෙන්නේ මේ සත්පුරුෂ සම්බන්ධතාවය නිසා. ගිහි අයත් සත්පුරුෂ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහනවා, ඒට අනුව පිළිපදිනවා, භික්ෂුන් වහන්සේලා කියලා දෙනවා. හොඳ ජීවිතයක් ගත කරන්න කවුද අකමැති නේද? අපේ නරක නාමයක් කරනවා නම් කවුද කැමති? අපි කැමති නෑනේ නේද? පුළුවන් තරම් අපි කොහොම හරි දාලා වචන සොරි එකක් හරි කියලා මේ අපි හදාගන්න බලනවා නේ. කොච්චර වරදක් වුණත් ඒක ඇත්ත වශයෙන්ම අපි කැමති නෑ අපේ නරක නාමයක් පැතිරෙනාට. අපි හොඳ නාමයක් ගන්න කැමතියි. ඒක තමයි අපි අගේ කරන එක. හැබැයි නරක නාමයේ යනවට කැමති අය තියෙනවා. ඒක නිසා මිනිස්සු නමක් ගහගන්න නරක නාම හදාගන්නවා. ඒක සමාජයට නරකයි, ඒ මිනිසුන්ට හොඳයි. දැන් ওই සමහර මිනිස්සු එක එක මේ හොරු ඉන්නව නේද? හොරුන්ගේ තියෙනව නේද ඒක ගතියක් නේ. ඒගොල්ලෝ ප්‍රසිද්ධ වෙන්න මොකක් හරි එකක් කරනව නේද? මා බරපතල වැඩක් කරනවා. ඒක ඇත්ත වශයෙන්ම මේ මිනිස්සුන්ට ඕනෑම කමකට කරනව නෙවෙයි. ඒක තුලින් හරි කමක් නෑ. වගේ නම යනවා. එහෙම තියෙනවා. දැන් අර මං අහුව මේ ඊපෙරේදා එක මිනිස්සෙක් මේ කවුද මරලා තියෙන ගැරි හරි කෙරි හරි කෙනෙක් එංගලන්තේ. අවුරුදු ගානකට එයා ඒක කරලා තියෙන මොකට වරනේ ෆේමස් වෙන්නයි, ප්‍රසිද්ධ වෙන්නයි. එයා ඒක දැන් හිරේ. නමුත් එයා පස්සේ කියලා තියෙනවා මං හිතපු තරම් මට පොපියුලරිටි එකකින් හම්බුනේ නැති කියලා. මේ ඉන්ටර්වියු එකේදී කියලා තියෙනවා. දැන් බලන්න එහෙම තියෙනවා නේද? ඒ මිනිස්සු කැමතියි ඒක. සමහර මිනිස්සු මේ නරක නාමය යනවට කැමතියි. නමුත් සම ගුණවන්තයි ඒකට කැමති නැහැ. ගුණවන්තයි කැමති හොඳ ප්‍රසිද්ධියක් ගන්න. එහෙනම් මිනිස්සු ඉන්නවා. ඊළඟට දැන් අපි ගුණවන්ත ජීවිතයක් ගත කරන්න අපි ගුණවන්තව ඉඳලා මේ ලෝකයේ සදාකාලික නැහැනේ කවුරුවත්. ගුණවන්තව ජීවිතයක් ගත කරලා ගුණවන්තව මේ ලෝකෙන් එහා පැත්තට යන්න අපිට අවස්ථාව ලැබෙනවා. අපි කොච්චර වාසනාවන්ත කිරිසද්ද නේද? ලෙඩ දු රෝග කාටද නැහැදෙන්නේ නේද? ඇක්සිඩන්ට් වගේ දේවල් කාටද ඇති නොවෙන්නේ? කියන්න බෑනේ. ඒ ඇක්සිඩන්ට් එකක් මේ ඇක්සිඩන්ට් එකක් කොයි වෙලාවෙ වෙයි කියලා හිතන්න පුළුවන්. කියන්නේ නැහැ නේද? වෙලාවක් කියන්න බෑ, බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒකින් තමයි ඒකට ඇක්සිඩන්ට් එක කියලා කියන්නේ. නේද? අනපේක්ෂිතව සිද්ධ වෙච්ච ඉඳලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔය වගේ හැම එක්කිනාටම සමගියෙන් යුක්තව ජීවත් වීමේ කාරණා කියාදෙමින් පංචශීල ආරක්ෂා කරන විදිය කියා දෙමින් භික්ෂුන් වහන්සේලාට සලකන ආකාරය කියා දෙමින් දැන් ගමින් ගමට නගරින් නගරට යන කාලයේදී එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වැඩියා භග්ග කියලා නුවරකට. අහලා තියෙනවද දැන් නැහැ භග්ග? මම හිතන්නේ සිංහලෙන් කියන භගු කියලා කියනවා. භග්ග කියන ඒකේ ඉඳලා සුන්සුමාර ගිරිය කියලා පර්වතයක විහාරස්ථානයක් තිබුණේ ඒකේ වැඩි ඉන්න කාලේ. ඒ සුසුමාර ගිරිය වැඩි ඉන්න කාලේ ඒ ගම් පළාතේ හොඳ ලස්සන චරිතවත් මේ ගිහි ජීවිතයක් ගත කරපු දෙන්නෙක් හිටියා. බොහොම ප්‍රසිද්ධ චරිතයක්, චරිත දෙකක් බුද්ධ ශාසනයේ ගිහි පිරිස සම්බන්ධයි. ඒ තමයි නකුල මාතා සහ නකුල පිතා කියලා කියන්නේ. අහලා දෙනවද දැන්? ඔව්. නකුල මාතා සහ නකුල පිතා කියන මේ චරිත දෙක මේ සවැත් නුවරට යනකොට අනාථපිණ්ඩේ සිටු පුත්‍රයා සහ විසාකාව වගේ රජගහ නුවරට යනකොට මේ කවුද බිම්බිසාර රජතුමා වගේ මේ සුන්සුමාර ගිරිය පැත්තේ යනකොට භාර්ගව බග්ග රාජ්‍යයේ යනකොට මේ නකුල පිතා නකුල මාතා දෙන්න හරිම ප්‍රසිද්ධයි. බොහොම ගුණවන්ත දෙන්නේ. බොහොම ශ්‍රද්ධා සම්පන්නයි. ඉතින් මේ කාලයක් යනකොට මේ නකුල පිතා, ඒ කියන්නේ ඒ ස්වාමි පුරුෂයා ලෙඩ වුණා. ලෙඩ වෙලා බොහොම අමාරුයි. ඉතින් අසාධ්‍යයි. බොහොම අමාරුයි, අසාධ්‍යයි. දැන් ඉතින් නැගිට ගන්නවත් බෑ. එනකොට ලෙඩ ඇදී ඉන්නවා.
මේ වෙලාවේ මේ නකුල මාතා ඒ මෞතුමිය ගිහිල්ලා ඒ කියන්නේ භාර්යාව ගිහිල්ලා මේ පොඩි අවවාදයක් දෙනවා ලෙඩ වෙච්ච ස්වාමියාට. මොන හොඳට ඒක තේරුම් ගන්න මේක හරි වටිනවා. කොයි වෙලාවක හරි මහත්ය ලෙඩ වුණොත් මේක වටිනවා. හොඳට අහගන්න මේ වැඩේ කොහොමද ගෙනියන්න ඕනේ කියලා. ඉතින් මේ භාර්යාව ගිහිල්ලා අවවාදයක් කරනවා. ඒ අවවාදි කරන්නේ ඒ කියන්නේ බණ ටිකක් කියලාද? බණ කියලා කියන්නේ හිත සකස් කරගන්න කරුණ ටිකක් කියලාද? එහෙම කියන්නේ මොකක් නිසාද? ඒ භාර්යාවට තේරුණා මේ ස්වාමි පුරුෂයා බොහොම අසන්තෝෂයෙන් ඒ වගේම දුකින් ලෙඩ වෙලා ඉන්න ස්වභාවය. ඉතින් එහෙම තියෙනවනේ. දැන් ඒ ස්වාමියා ලෙඩ වුණාන් පස්සේ ඒ ස්වාමියාට ඇදෙන දැන් එයා ප්‍රධාන කෙනෙක් නම් එතකොට උපයන දේවල් අතර ඒ සල්ලි හම්බ කිරීම අතර ප්‍රධාන එක්කිනා ස්වාමියානේ. එතකොට එයා ලැබුණාන් පස්සේ එයා හිතෙනවා මේ දැන් ඊට පස්සේ දැන් මේ කටයුතු කරගෙන යන්නේ කොහොමද ඉතින් කියලා එහෙම හැඟෙනවා නේද? ඉතින් ඒ වගේ ඉන්න වෙලාවකදී ගිහිල්ලා මේ භාර්යාව කියනවා මේ ගෘහපතිය කෙලිම කියනවා අපි කියන්නේ අවකැපෙන වචන කියන දෙපා කියලා කියන්නේ මැරෙන ඒ මැරෙන්න ගියත් මෙහිමයි තව දොස්තර මහත්තයා මෙහෙම කිව්වා ඕක හරියයි කියලා ඩිවලොප් වෙයි ඕමනේ අරෝම කියන්නේ බොරුනේ නේද අපි එහෙම කියනවා නේද දැන් නමුත් මෙතනදි එහෙම කියන්නේ මේගොල්ලෝ ඒ භාර්යාව ගිහලා කියනවා බලාපොරොත්තු තියාගෙන මැරෙන්න එපා කියලා කිව්වා බලාපොරොත්තු තියාගෙන මා කාලම කාසේ බලාපොරොත්තු තියාගෙන අභාව ප්‍රාප්තෙන් ඉඳලා මැරෙන්න යන්න එපා. බලාපොරොත්තු වයින් කරගන්න. කවුරු ගැනද විශේෂ බලාපොරොත්තු තියෙන්නේ? ඒ භාර්යාව ගැන. දූදරුවෝත් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම මේ ජීවිත දෙක පොඩි කාලේ ඉඳලා හැදිච්ච දෙන්නෙක් මේ දෙන්නා. මේ නකුල මාතා නකුල පිතා කියන දෙන්නා පොඩි කාලේ ඉඳලාම ඔය සෙල්ලම් කර කර ඉන්න කාලේ ඉඳලාම මේගොල්ලෝ එකට සෙල්ලම් කරපු දෙන්නේ. ඊට පස්සේ ඒ පෞල් දෙක සම්බන්ධ වෙලා එක ඒ දෙන්නගේ තියෙන ගතිගුණ දිහා බලලා ඒගොල්ලෝ විවාහ කරා. ඒ වගේම ඒ ජීවත් වෙලා බොහොම හොඳට ඉඳලක් තියෙනවා. මේ පොඩි කාලේ ඉඳලා සෙල්ලම් කරා ඊට පස්සේ තරුණයට පත් වුණා දිමෝපිය කැමති වුණා විවාහ කරලා දුන්නා. බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගුණවන්ත එකමුතු හිටපු දෙන්නේ. ඒක නිසා ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම මේ ඇලීමක් බැඳීමක් ඇති වෙනා නෙමෙයි. ඊළඟට ඒ දෙන්නාගේ ඒ ස්වාමියා හැම වෙලාවෙම භාර්යාවගේ හිත නරක් වේවද මම මේක කියන්නේ කොහොමද ඒක ඇද ඉඳලා ඊට පස්සේ බොහොම හිත සතුට වෙන හැටියට තමයි ඒ භාර්යාවට කතා කරන්නේ. ඒ භාර්යාවත් ඒ වගේ තමයි ස්වාමියාට මොකක් හරි කියන්න තියෙනවා නම් ඒක කල්ලාරලා මොකක් හරි බොහොම බරපතලකම නැති කරලා නිකන් හිටපු ගම දැන් සමහර වෙලට ගෙදර බලාගෙන ඉන්නේ එනකම් සමහර දේවල් වල නේද දෙන්න වෙඩිපාර ඉතින් තේක දෙන්න ඉස්සර වෙලා බෝම්බ පතු කරුවා. ඊට පස්සේ තේක බොන්නේ අර මේ දැන් ඊළඟ එකට කරුණ එකතු කර කර. මේක හීට් එක දදා. එහෙම නෙවෙයි තියෙන්නේ. සාමාන්‍ය ගේක එහෙම තමයි. නමුත් මේ දෙන්නගේ ජීවිතය එහෙම නෙවෙයි. මෙන්න හරියට අර අපි කියනවා ඒක ඇල් මරනවා කියලා නේද? ඇල් මරනවා කියලා කියන්නේ කල්යරයර ඒක බොහොම හිත නරක් කියන දෙයක් යංගශීෂයෙන් තිබුණා. ඒක බොහොම දෙන්න කියන්නේ බොහොම කල් මරලා ඊට පස්සේ බොහොම නිවලා ආයෙ අවුලක් නොවෙන කාලෙට එහෙමයි. ඒක හරි හොඳ ගුණයක්. ඉතින් මෙහෙම හිතපු දෙන්නනේ මේ අසනේ වුණාට පස්සේ ඒක ස්වභාවයක් ඒක දුකක් ඇති වෙනවා. ඒ භාර්යාවට දුකක් ඇති වෙනවා ස්වාමියාට දුකක් ඇති වෙනවා දැන් මම අභාව ප්‍රාප්ත වෙනවා ඒක ඔක්කොම තියෙන මේ බර ගිනියන්න වෙන්නේ මේ මගේ භාර්යාවටයි කියලා කරුණාවක් ඇති වෙනවා සමගි සම්පන්න හිටියොත් නැත්තම් සතුට වෙනවා කමන්නේ උන්නේ අදපුවා කියලා. ඉතින් දැන් මෙතනදී මේ කරුණාවක් ඇතිලා දැන් මේව අසන්තෝෂයෙන් මෙහෙම හිත හිතා ඉන්නකොට මේ භාර්යාව ගිහිලා කියනවා බලාපොරොත්තු තියාගෙන මේ යන්න එපා. ඒක හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බලාපොරොත්තු ඇතුව අපේක්ෂාවන් ඇතුව මිය පරලෝ යෑම
ඒක සුදුසු නෑ කියලා. ඒ කියන්නේ ඒ දෙන්න ඒ වෙලාව වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් දෙන්නෙක් බවට පත් වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අනිත් එක බුදුරජාණන් වහන්සේ හමු වෙන්න නිතර පහ යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බණ අහනවා. ඉතින් එහෙම නිතර බණ අහන අය කිව්වොත් එහෙම දැන් කොච්චරක් බණ අහලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙකුත් වෙලා බුදුරජාණන් වහන්සේ දැකලා තවත් අපේක්ෂාවක් නැතුව මිය කල්ලෝගියොත් ඒක හරි නෑනේ. හොඳ නෑනේ. සුදුසු නෑනේ. ඔන්න කියනවා. එපා. ඇයි එහෙම එපා කියන්නේ? දැන් හිතන් දෙපා ස්වාමී මේ ස්වාමි පුත්‍රයද හිතන් දෙපා මේ මම ඔබතුමා මිය ගියන් පස්සේ මේ පවුල ගෙනියන්න දරුවෝ හදාගන්න බැරි වෙයි කියලා එහෙම හිතන් ඉපා. මේ පහරියව කියනවා. එහෙම හිතෙනවනේ. දැන් මේ මගේ මේ කරන දැන් ලෙඩ ගෙදර ලෙඩට බෙහෙතක් හදනවා, වෙද මාත්‍යයක් කියනවා, බෙහෙත් සමරනවා, දරුවන්ට කල කරනවා, තවත් කටයුතු කරනවා. ඉතින් මේක දකිනකොට මේ ස්වාමි පුත්‍රයාට හැඟෙනවා අනේ මේ මිනිස්සයා මංක මගෙන් කොටසක් රිද්දෙන්න තියෙන ටික තනියෙන්ම මේ කටයුතු ටික කරනවා කියලා හරි කරුණාවක් ඇති වෙනවා නේද? එතකොට ඒකදි කියනවා ඔබතුමා මිය ගියත් හිතන්න එපා මෙන්න මේ විදිහට මට මේ ටික කරගන්න පුළුවන් බැරි වෙයි කියලා. එහෙම හිතෙනවනේ. හිතෙන්න පුළුවන් ඔබතුමාට. හැබැයි හිතෙනවා ඒක ස්වාමියාට ඒක දැනෙනවා. කතාවෙන් බහින් තේරෙනවා. නමුත් ඒකදි කියනවා එහෙම හිතන්න එපා. මට පුළුවන් මේ ළමයි ටික හදාගෙන මට පුළුවන් මේ තියෙන කටයුතු ඒකල ඒපස්සේ ඊට පස්සේ කරලා තියෙනවාද මේ පුළුන් කටින වැඩක් කරලා තියෙනවා ඒවා මට කරගෙන යන්න පුළුවන් ගෙවල් ඒ වැඩ කටයුතු කරන්න මට හයියක් තියෙනවද තියෙනවා ඒ නිසා මං මේ දරුවන් හදාගෙන මේ තිය කටයුතු කරගෙන යන්නම් ඒ ගැන සැකයක් හිතන්න එපා කියලා ඔන්න කාරණයක් කිව්වා. ඉතින් මෙහෙම සාමාන්‍යයෙන් බොහෝම හිතවත්ව බොහෝම ගෞරවයෙන් බොහෝම ආදරයෙන් යුක්තව කාලයක් එකමුතු හිටියොත් එහෙම මේක කියනකොට ඇත්ත වශයෙන්ම තියෙන දුක තව ඩබල් වෙනවා නේද? ඉතින් මේක කියුවන් පස්සේ අහුව ඇත්ත වශයෙන්ම බොරු කියන්නේ නැහැ නේද? එක්කෙනෙක්වත් එක්කෙනෙකුට කියන්නේ නැහැ බොරුවක් කියන්නේ නැහැ. දැන් ඇත්ත වශයෙන්ම ඒ කාලේ තිබිච්ච සමාජයේ පවුල් වල තිබෙන ස්වභාවය අද වගේ නෙවෙයි. අද තියෙන අපිට වෙස්ටර්න් ලෝකෙන් අපිට හඳුන්වා දෙන පවුල් ක්‍රමෙ නෙවෙයි ඒ කාලේ තිබුණේ. ඒ කාලේ තිබුණේ බොහොම එකමුතු ඒ වගේම හැම අම්මා තාත්තා සීයල ආත්පල ඔක්කොම එකම සමාජයකට ගොනු කරපු සමාජ සංස්ථාවක් තිබුණේ. අද වගේ කෙලෙවීම පටන් ගන්නකොටම දිවාවෙන් ඉස්සෙල්ලා කවුන්ට්ස් දෙයකට ගියවනේ. එහෙම නෙවෙයිනේ. අද කෙලෙවීම හෙට මංගල්‍ය නම් අද account එකක් අරගෙන. ඒ කියන්නේ ඒකට වෙනව දාගන්නවා කොටසක්. ඒ වගේ එකක් නෙවෙයි. බොහොම සමග සම්පන්න හිතිය. දැන් මෙහෙම කියලා දෙවෙනි කාරණේ කියනවා ස්වාමියා මේ කියන්නේ ගෘහ පුත්‍රය මෙහෙම හිතන් දෙපා. සමහර විට ඔබතුමාට මෙහෙම හිතෙන්න පුළුවන්. මේ ඔබතුමා මිය පරලෝ ගියයින් පස්සේ මම වෙන විවාහයක් කරගන්නේ කියලා. ඕකත් බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. ඒකත් ඇත්ත වශයෙන් කිව්වා එහෙම හිතන්න එපා. මේ මතක ඇති දැන් අපි විවාහ වුණා. විවාහ වෙලා දැන් අවුරුදු 16ක් අපි බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බ්‍රහ්මචාරි ජීවිතයක් අවුරුදු 16ක් ගෙවිච්චා. ඒක නිසා හිතන්න එපා මම වෙන විවාහයක් කරගනීවි කියලා ඉගෙන සැකයක් ඇති කරගන්න එපා. ඒක නිසා ඒ බලාපොරොත්තු තියාගෙන ඉද්දී එන එක හොඳ නැහැ. ඒක නිසා අපේක්ෂාවන් සැකයක් ඇති කරගන්න එපා. අපේක්ෂාවන් තියාගන්න එපා. මම මේ වගේ වෙන විවාහයක් වෙන ස්ථානයකට වෙන ගෙදරකට විවාහලා යයි කියලා. ඒකින් කාරණා. ඊට පස්සේ කියනවා තුන්වෙනුව ස්වාමීනි සමහරට ඔබතුමාට හිතෙන්න පුළුවන් මේ ඔබතුමා මිය පරලෝ ගියාට පස්සේ මම බුදුරජාණන් වහන්සේම හම්බ වෙන්න යන්නේ නැති වෙයි. එතකොට භික්ෂුන් වහන්සේලා හම්බ වෙන්න මුණ ගැහෙන්න බණහන් දෙන්නේ නැති වෙයි කියලා එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතනකොට සමහරට දුකක් ඇති වෙනවා නේද? එහෙමත් ඇති වෙනවනේ දැන් දෙමව්පියන්ට ඇති වෙනවා මම මිය පරලෝ ගියාට පස්සේ ඒක කරුණාවන්ත නියම කරුණාවක් තියෙන දෙමව්පියන්ට විතරයි ඇති වෙන්නේ අනිත් අයට ඇති වෙන්නේ නැහැ. ඒ දෙම දරුවන් පිළිබඳව ඒ වගේ ආධ්‍යාත්මික ගුණ දියුණුවක් පිළිබඳව
හැඟීමක් ඇති වෙන්නේ ඒ වගේ බොහොම හොඳට තියෙන පාරමී ගුණ තියෙන කින් කියන අයට. නැත්නම් අනිත් අයට එහෙම හැඟෙන්නේ නැහැ. කමක් නැහැ ඔය රජෙන් ඩෝල් එකෙන් රෝල් වෙයි. එහෙම හැඟීමක් මේගොල්ලන්ට නැහැ. කල්පනා කරනවා මගේ ඇවෑමෙන් මේ මගේ බහරියාව බුදුරජාණන් වහන්සේ දකින්ට හම්බෙන්න යයිද බණ අහයිද උපස්ථාන කරයිද මේ කාරණය. මේ භාර්යාව කියනවා ස්වාමීනි එහෙම සැකයක් හිතන්න එපා. මම බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යනවා. මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අතිශය ගෞරවයක් තියෙනවා. ඒක නිසා ඒගෙන කිසිම සැකයක් ඇති කරගන්න එපා කියලා කියනවා. දැන් කීයද? 3. හතරවෙනි කාරණය කියනවා ස්වාමීනි සමහරවිට ඔබතුමාට හැඟෙන්න පුළුවන් ඔබතුමා මිය පල්ලෝ ගියාට පස්සේ මම ඔය සීල සමාදන් වෙන එක එහෙම අතහැරලා දායි කියලා. ඒක නිසා ඒ ගැනත් හිතන්න එපා. මුකුත් හැකයක් හිතන්න එපා. මම සීල සමාදන් වෙලා දැනට කරගෙන යන දැන් සුදු වස්ත්‍රද ඔය කියනවා ඕදාත වත්තා කියලා. ඕදාත කියලා කියන්නේ සුදු, ඕදාත වස්ත්‍ර කියලා කියන්නේ සුදු වස්ත්‍ර. ඒ කියන්නේ ගිහි ජීවිතයක් ගත කරන අය සුදු වස්ත්‍ර. ඔය සුදු වස්ත්‍ර ඕදාත වස්ත්‍ර කියන එක අල්ලගෙන තමයි සීල් සමාදන් වෙනකොට ඒ අයට සුදු වස්ත්‍ර අඳින්නේ කියලා ඔය ස්වභාවේ ආවේ. එතකොට මේ සීල් සමාදන් වෙන එක සීලෙන් යුක්ත වෙන එක ඊට පස්සේ මම නිකන් ඔය ඔබතුමා මේ පරිලෝක ගියාට පස්සේ ඔය ඕනෑවටේ පාවතේ කටයුතු කරගෙන යයි කියලා එහෙම සැකයක් හිම ඇති කරගන්න යන්න එපා. අපි බොහෝම කාලයක් එකට ජීවත් වුණා, බොහෝම කාලයක් හොඳින් ජීවත් වුණා. ඒ වගේම අවුරුදු 16ක් තරම් කාලයක් භ්‍රමචාරීව ජීවත් වෙලා තිබෙනවා. ඒක නිසා මගේ සීලය අනිත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්නා වූ අනිත් ආර්ය ශ්‍රාවකයන්ගේ වගේ ස්ථිරයි, ස්ථාවරයි. ඒක නිසා ඒක සැකයක් ඇති කරගන්න එපා. අපේක්ෂාව සහිතව ගිය යන්න එපයි කියලා. දැන් කීයද කාරණා? 4ක්. ඉතින් මේවා කියන්නේ ඉතින් ඒ භාර්යාව නකුල මාතාව කොච්චර දැනුමක් ඇති කරගෙන තියෙන්න ඕනද? පරිසරය ගැන දැනුමක් තියෙන්න ඕනද? පුජ්‍යලයා ගැන දැනුමක් තියෙන්න ඕනද? ධර්මය ගැන දැනුමක් තියෙන්න ඕනද නේද? ඒක ඒ පරිසර කොහොමද තියෙනවා නේද? දැන් බලන්න අපි යම් කිසි කෙනෙකුට අසරණ වෙච්ච අවස්ථාවකදී උදව් කරනකොට ඔය උණු මේ තේ එකක් ගිහිල්ලා දෙන එක, පොඩි චීස් ටකට් එකක් දෙන එක, මොනහරි ටිකක් ඔය මල් ටිකක් දෙන එක, ඕවා ඇත්ත වශයෙන්ම හදවත කියන දේවල් තමයි. නමුත් ඒක නෙමෙයි මෙතනදි වටින්නේ. එයාගේ ප්‍රශ්නේ තියෙන, එයාගේ ප්‍රශ්නෙට බහැලා හිතේ තියෙන ප්‍රශ්නේ निराකරණය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක තමයි හොඳම උපකාරය, හොඳම දේ. එයා න්යායට තියෙනවා මේ දැනුම. හොඳ දැනුමක් තියෙන කෙනෙක්. ඊළඟට කියනවා ස්වාමීනි ඔබතුමාට මේ සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සැකයක් කියලා කියන්නේ කනගාටුවක්, කරුණාවක් ඇති වෙන්න පුළුවන්. ඔබතුමා මියපරලෝ ගියාට පස්සේ මම මේ මගේ හිතේ තියෙන ඒකාග්‍රතාවය, හිතේ තියෙන සමාධිය එහෙම අඩු කරගනේ. මට චිත්ත සමාධියක් නැති වෙලා ඉයා. ඒ කියන්නේ භාවනාවෙන් එහෙම අයින් වෙයි කියලා. භාවනා කරන එක නවත්තලා දාවේ, මේ චිත්ත සමාධිය ඇති කරගන්න එකෙන් අයින් වෙවි, හිත වික්ෂිප්ත වෙලා යාවි කියලා ඔබතුමාට සැකයක් ඇති වෙයි. දැන් බලන්න දැන් මේ ස්වාමියා දැන් මේ තේරෙන්නේ නැතිනේ කතා කරනකොටනේ. ඇත්ත වශයෙන්ම දැන් අපි යම් කිසි කෙනෙක් මිය යනකොට අපේ සාමාන්‍ය ජීවිතයේදී හැඟෙන්න පුළුවන් මෙන්න මේ රටේ හැටියට, ලංකාවේ හැටියට නෙවෙයි, මේ රටේ හැටියට බලනවා නම් මේ හැඟෙන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් මේ ගත්ත ණය මේ මිනිස්සයා තනියෙන් ගෙවන්න දෙපා, මේ ගෙට තියෙන ලෝන් එක. එහෙම හැඟෙන්න පුළුවන් නේද? ඊළඟට මෙයාට තනියෙන් වැඩ කරන්න වේවි. ළමයි මොනවාගේ වෙයිද දන්නේ නැහැ. ඔය සැක ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය ළමයි ඉන්නවා. ඉතින් මේ වගේ ඒ වගේ හැඟීමක් තමයි සාමාන්‍යයෙන් එන්නේ. වෙන ඉතින් ආධ්‍යාත්මික දියුණුවක් පිළිබඳව මෙයා පල්ලියට යයිද, මෙයා පන්සලට යයිද, මෙයා භාවනා කරන්න යයිද, ඒ වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන් බොහොම කලාතුරකින්. නමුත් වැඩියෙන් ඇති වෙන්නේ අර මෙටීරියල් සම්බන්ධයෙන්. දැන් ඊළඟට මේ නකුල මාතාව කියනවා ස්වාමීනි ඔබතුමා මගේ ගැන එහෙම හිතන්නත් එපා, මගේ ගැන
මගේ චිත්ත සමාධිය, මගේ හිතේ ඒකාග්‍රතාවය මම මේ බණ භාවනාවේ කටයුතු වලින් වෙනස් වෙයි කියලා එහෙම හිතන් දෙන්න එපා. එහෙම බලාපොරොත්තු තියාගෙන ඒ කටයුත්තෙන් නිය යන්න එපා. ඒක හොඳ නැහැ. දැන් 6 5 නේද? ඊළඟට කියනවා ඔබතුමා හිතාගෙන ඇති මේ සමහර වෙට මගේ සැකය. සැකය කියලා කියන්නේ ජීවිත සැකය නෙවෙයි, අපි කියන්නේ විචිකිච්ඡාවේ කියලා. ඒ කියන්නේ ධර්මය, බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ කියන ත්‍රිවිධ රත්නේ පිළිබඳව, කර්මයේ කර්මඵලයේ පිළිබඳව, හේතුඵල ධර්මයේ පිළිබඳව, මෙලෝ පරලෝ පිළිබඳව තියෙනවා සැකයක් තියෙනවා. ඒකට කියනවා විචිකිච්ඡාව කියලා. ඒ විචිකිච්ඡාව නැති වෙන්නේ සෝවාන් වෙනකොට තමයි. සෝවාන් වෙනකොට නැති වෙනවා, ඊට මෙහෙම නැති වෙන්නේ නැහැ. ඒක නිසා ඔබතුමාගේ සමහරට ඇති වෙන්න පුළුවන් හිතේ කනගාටුවක්, ශෝකයක්, දුන්නසක් ඇති වෙන්න පුළුවන්. මම මගේ හිතේ තිබෙනා වූ සැකේ සංකාව ධර්මයේ සම්බන්ධයෙන් නැති කරගනීද, ඇති වෙයිද, කොහොමද මම මේ පරිලෝකයෙන් පස්සේ මේ කටයුතු කරගන්නේ? දැන් බලන්න, එතකොට මේ කප් කියන කාරණාවලට අනුකූල පේනවා නේද? ඒ ස්වාමියයි ඒ භාර්යාවයි දෙන්න, ඒ ස්වාමියා කොච්චර කරුණාවකින්, කොච්චර කැපවීමකින් ඉඳලා තියෙනවද භාර්යාවගේ ගුණ දියුණුව සම්බන්ධයෙන් නේද? එතකොට භාර්යාව කොච්චර කැපවීමකින් ඉඳලා තියෙනවද ස්වාමියාගේ ගුණ දියුණුව සම්බන්ධයෙන්? මේක තමයි ජීවිතය කියන්නේ. මේක තමයි හරව ජීවිතය කියලා කියන්නේ. ඊළඟට දැන් මේ සමහර වෙලාවට මෙහෙම තියෙන්න පුළුවන්, සමහර වෙලාවට අපි පෞල් සමාජය තුළ සාමය, එකඟත්වයේ, මිත්‍රත්වයේ නැති වෙන්නේ මොකක් නිසාද? මේ අපි කටහින්ද අපේ කට මේ ඒක මේ පුදුම විදිහට මේ එහෙට මෙහෙට වචන හදන. ඉතින් ඒකෙන් තමයි ඒ සමහර ඒවා ගින්දර වගේ වචන. බැලුවම පස්සේ මේ උඩින් නිකන් ඔය තියෙන මේ වචනයක් විතරයි. ඒක දිගහැරලා එහෙට මෙහෙට පෙරලලා ගත්තාම පස්සේ ඒක නිකන් මහා ගින්දර පාටයි. ඒක නිසා ඒකෙන් ගැනෙජ්ජ. සමහර විට භාර්යාවකින් වෙන්න පුළුවන්, සමහර විට ස්වාමියාකින් වෙන්න පුළුවන්. එහෙමනේ නේද? නමුත් මේ ජීවිතේ එහෙමනේ, මේගොල්ලෝ හැම අවස්ථාවකදීම අනිත් එක්කෙනාගේ ගුණ දියුණු, අනිත් එක්කෙනාගේ සැපය, අනිත් එක්කෙනාගේ සැප පහසු පිළිබඳව මේ කල්පනා කරා, හිතුවා, මෙනෙහි කරා. මේක තමයි මේ ජීවිතයේ කරුණාවක් දක්වන ආකාරය. මෙහෙම කියලා මෙයා කියනවා, ස්වාමීනි ඔබතුමා හිතන් එපා මං ඒ වාගේ ඇත්ත වශයෙන්ම වෙන කවුලකට යයි කියලා සැකයක් සංකාවක් ඇති කරගන්න එපා. දරුවෝ ටික හදාගන්න බැරි කියලා හිතන් දෙපා. ඊට පස්සේ පන්සලට ආරාමයට කියලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්නේ නැති වෙයි කියලා හිතන් යන්න එපා. සීල රකින්න නැති වෙයි කියලා හිතන් යන්න එපා. චිත්ත සමාධිය නැති කරගනී කියලා හිතන් යන්න එපා. මගේ ජීවිතයේ තිබෙනා විචිකිච්ඡා, සැක, සංකා, ධර්මයේ කෙරෙහි ඇති වෙන සංකා නැති කරගනී. එනකට ඒ වගේ ඇතිවෙනා යම් කිසි තියෙනවා දියුණුවක්, ගුණ දියුණුවක් ඒක නැති කරගනී කියලා හිතන් යන්න එපා කියලා මේ කාරණා ටික කිව්වා. මේ මහගෙන යනකොට මේ කවුද ස්වාමි පුත්‍රයාට හරීම සන්තෝෂයක් ඇති වුණා. හරීම සතුටක් ඇති වුණා. මේ එහෙම කියාගෙන යනකොට මෙයාගේ වැඩිම ලෙඩ වෙලා තියෙන්නේ ඒකේ. මේවා හිත හිතා ඉඳලා ඒකෙන් තමයි ලෙඩ වෙලා තියෙන්නේ. මේ කියනකොට දැන් ඇත්තනි වචනේ, මේකම බොරු කියන්නේ. බොරු කියන්නේ නැති හින්දා ඒ කියපු කාරණා ටික හැත්තටම විශ්වාස කරා. අනිත් එක තමයි මේ සෝවාන් වෙච්ච කෙනෙක්, මේ නකුල මාතාව, ඒක නිසා සෝවාන් වෙච්ච කෙනෙක් කවදාකවත් පංචශීලයේ කඩන්නේ නැහැ. ඒගොල්ලන්ගේ තියෙන ආර්යකාන්ත සීලය කියලා. දැන් අපි සෝවාන් වෙන අවස්ථාවේදී අපිට සමාදන් වුණේ නැතුවට ඒකට සීලයක් එනවා. දැන් සෝවාන් වෙච්ච එක්කෙනාට පංචේ සමාදන් ගන්න අවශ්‍ය නැහැ. දැන් අපි සෝවාන් වෙන්න තමයි මේ පංචශීලයේ සමාදන් වෙවි, සමාදන් වෙවි, කඩකඩා සමාදන් වෙවි, කඩකඩා සමාදන් වෙවි, මේ කියන්නේ සුවන් වෙන කල විතරයි. එතනින් පස්සේ සමාදම් වෙන්න අවශ්‍ය නැහැ. ඒක ජීවිතේට එනවා. කවදාකවත් එතනින් පස්සේ කොහොමවත් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට කියනවා මේ සමාදම් නොවුනත් පිළිගන්නා වූ සීලයට කියනවා අරියකාන්ත සීලය කියලා. අරියකාන්ත සීල අපිට හිවිතන්නේ නැහැ. ඇයි? අපි සුවන් නැහැනේ. අරියකාන්ත සීල ආර්ය ශ්‍රාවකයාට තමයි කියන්නේ. පිළිගන්නේ. එතකොට මේ ආර්යකාන්ත සීලයෙන් පංචශීල වලින් යුක්ත වෙච්ච කෙනා බොරුවක් කියන්නේ නැහැ. ඒක නිසා මම විශ්වාස කරා. මේ ස්වාමි පුත්‍රයාගේ ළෙඩේ හොඳටම දැන් භාගයක් කාලක් ගියා. ඊට පස්සේ නිකන් හිතේ නැහැ. කිව්වා
මම මේ කියපු ටික බුදුරජාණන් වහන්සේ සුන්සු මාර්ගයේදී ඒ කිට්ටු තියෙන විහාරයේ වැඩ ඉන්නවා ගිහිල්ලා අහන්නක බලන්න කියලා කිව්වා. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ අනුමත කරොත් එහෙම තව එක සහවුරු වෙනව නෙමෙයි. ගිහිල්ලා කිව්වා මම මේ බොරුවක් කියනවා නෙමෙයි. එහෙම කිව්වේ නෑ. මම මේ මං කියපු කාරණා ටික ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න එතකොට සහවුරු වෙයි කියලා. එහෙම කිව්වට පස්සේ තවත් සනීප වුණා. ඒ කියන්නේ දැන් මේ ඒකට සාක්ෂියක් දැම්මා වගේ වුණා. ඊට පස්සේ දැන් ඉතින් ටිකක් ඔන්න නැගිට ගන්න කියා ගන්න පුළුවන්කම තියෙනවා. හැරමිට්ටක් අරගෙන හැරමිටියෙන් ඊට පස්සේ හැරමිටිය ගා ගිහිල්ලා දවසක් ඊට පස්සේ පස්සේ දවසක දැන් මේ නකුල මේ ඒ ගෘහපතියා දැන් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියා. ගිහිල්ලා යනකොට බුදුරජාණන් වහන්සේ දැනගත්තා න්යාගේ තිබෙනා වූ ස්වභාවය දැනගෙන මේ මෙහෙම කාරණා තුනක් කිව්වා. බුදුරජාණන් වහන්සේ පළවෙනි කාරණා තුන මේ කියපු හයක් දැන් කිව්වනේ නේද? මතකෙ තියනද මේ හය? පළවෙනි කාරණා තුන කිව්වේ නැහැ. ඒ කියන්නේ දරුවෝ මිය පරලෝ ගියාන් පස්සේ දරුවෝ හදාගන්න පුළුවන් වෙයි ඒක කිව්වේ නැහැ. ඊට පස්සේ මිය පරලෝ ගියාන් පස්සේ වෙන විවාහයක් වෙයිද නෙවෙයි ඒක කිව්වෙත් නැහැ. සිය සමාදන් වෙයිද නෙවෙයි ඒක කිව්වෙත් නැහැ. සංග්‍රහණේ බලන්නේ ආයිද නෙවෙයි ඒක කිව්වෙත් නැහැ. කිව්වේ මෙන්න මෙහෙම කිව්වා. මේ ගෝපති ඔබ හරි වාසනාවන්තයි. ඔබ සතුටු විය යුතුයි. ඔබ හරිම වාසනාවන්තයි අර වාගේ මේ භාර්යාවක් ලබා ගැනීම පිළිබඳ. මේ වගේ ගුණවන්ත කෙනෙක් ලබා ගැනීම පිළිබඳ ඔබ හරි වාසනාවන්තයි. ඊළඟට මේ ඒක හිතන්න ඕන මේ භාර්යාව කවදාකවත්ම තමන්ගේ ජීවිතයේ තිබෙනා වූ සීලය කඩාගන්නේ නැහැ. තමන්ගේ පංචශීලය ආරක්ෂා කරනවා. ඒ ආර්යකාන්ත සීලය ආරක්ෂා කරනවා. ඒ ගැන කිසිම සැකයක් ඇති කරගන්න ඕනේ කියලා ඔන්න බුදුරජාණන්ගේ පළවෙනි කාරණේ කහවරු කරා. දෙවෙනි කාරණේ කියනවා ඒ වගේම තමයි න්යාගී තිබෙනා චිත්ත සමාධිය. කවදාකවත් වික්ෂිප්ත වෙන්නේ නැහැ, නැතිවෙලා යන්නේ නැහැ. ඒක ස්ථාවරයි, තහවුරුයි, යප්ප බලයි. ඒක නිසා ඒ ගැන කිසිම සැකයක් හිතන්න හොඳ නැහැ. ඊළඟට ඒ ශක්තිය හැදිලා තියෙන කියලා කිව්වා. ඊළංකාරයේ තමයි මෙයාගේ විචිකිච්ඡාව කියන ස්වභාව ධර්ම ඒ ධර්මතාවයේ අකුසල ධර්මී නැති වෙලා තියෙන. ඒක නිසා කවදාකවත් ඒ විචිකිච්ඡා ධර්මයේ නැගියේ කියලා ඒකට ධර්මයෙන් බැහැර වෙයයි කියලා විශේෂයෙන්ම තියෙනවා මෙහෙම. අපිට තියෙනවා මේ සමහර වෙලාවට අපේ තිබෙන විචිකිච්ඡාව නිසා අපේ තිබෙන ස්ථාවරත්වයේ ධර්මී ස්ථාවර නැති නිසා දැන් කවුරු හරි මෙහි ඇවිල්ලා මොකක් හරි පටන් ගන්න ඒ කියන්නේ සූෆි ධර්මයේ හරි ඔය මොකක් හරි චාන්ටින් හරි මොකක් හරි එකක් මැජික් ගාන හරි කිව්වා කියමුකෝ එහෙම නැත්නම් අත කරකවල කුඩු ටිකක් දුන්නා ඈ මේ ලෝකේ සාර්ථකයි සෞභාග්‍යයෙන් මේ පරිපූර්ණයි කියලා මොකක් හරි ඔන්න ටිකක් හදලා දීපු ගමන් මොකද වෙන්නේ අර සමන් රැකපු පංච සීලය අට සීලය දස සීලය භාවන උකූම ටික නවත්තලා අර යනවා කුඩු හොයාගෙන නේද එහෙම යන ගතියක් තියෙනවා. ඒ ඇයි එහෙම යන්නේ? ධර්මී ස්ථාවර වෙච්ච නැති නිසා. විචිකිච්ඡාව අයින් කරපු දවසට එයා කවදාකවත් වෙන ශාස්ත්‍රවරු පිටිපස්සේ යන්නේ නැහැ. ඊළඟට පඳුරු ගැට ගන්න ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම තමන් යාතිකා කරන ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. ඒවා ලෝකේ නැත්තේ කියන එක නෙවෙයි. සෝවාන් වෙච්ච එකන වෙනස් වෙනවා. සෝවාන් වෙච්ච එකන ඒ ස්වභාවයෙන් වෙනස් වෙනවා. එයා ආර්යකාන්ත සීලයකට හිමිකම් කියපු කෙනෙක් වෙනවා. අනිත් එක තමයි යම් කිසි ජීවිතයක් විවාහ ජීවිතයක් ඉතාමත්ම අතිසාර්ථක ජීවිතයක් වෙනවා නම් ගුණින් පිරුණු ධර්මයෙන් පිරුණු ජීවිතයක් වෙනවා නම් සෝවාන් වෙච්ච කෙනෙක් ගත කරන ආ උතුම් ජීවිතය තමයි ඒකෙන් සාර්ථකම. වැද්දෙක් සෝවාන් වෙලා ජීවිතයක් ගත කරනවා නම් ඒකත් සාමාන්‍යයෙන් තවම කියන කෝටිපතියෙකුගේ ජීවිතයකට වඩා වටිනා හේතුව සැකසංකා ඒගොල්ලන්ට ඇති වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ ජීවිතයේ ධර්මයෙන් පිරිච්ච ජීවිතයක් නිසා. ඒ නිසා දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශාසනයේ පිහිටියන් පස්සේ කවදාකවත් වෙනත් ආශ්‍රවයක පිටිපස්සේ වෙන අදහන්ඳ යන්නේ නැහැ කියන එක ස්ථිරයි. දැන් මේ කාරණේ කිව්වන් පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මේ කිව්වේ මේ මොකද්ද මේ නකුල පිතා කියන එකට පුදුම සතුට. දැන් හරි. දැන් ඉතින් ඊට පස්සේ දැන් මේ මැරෙන්න ගිය කෙනාට මොකද වුනේ? නරෙන්දීගේ කියන හොඳට නැගිට්ටා. ලෙඩේ සම්පූර්ණ අතුරුදාන් වලන් දිදීන තියලා අර චක සංකව කෝම නැතිලා ඊට පස්සේ
හොඳ නිරෝගී භාවයකට පත් වෙනවා. ඉතින් ඔකට පිළිත් කිව්වද? නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේවද? නැහැ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේවද? වෙනත් ස්වාමීන් වහන්සේලා කියන්නේවද? කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඒ භාර්යාව, ඒ නකුල මාතාව දක්ෂයි ඒ ධර්මයේ කියලා දෙන්නේ. ඒ ධර්මයේ අහනකොටම ඒ වගේම යාගේ හිතේ සංඛාව, සැක සංඛාව කොහොම නැතිලා හොඳට හිතේ පානවත් ගතිය ඇති වුණා, නිරෝගී භාවය හැදුණා. ඉතින් අපි මේකෙන් දැන් බැලු බැලමට ඕක සිද්ධ වුණේ කොහක්වත්ද? ඕක අවුරුදු 2500කට මේ ඉස්සෙල්ලා මේ ඉන්දියාවේ මේ සුන්සුමාර ගිරිය කියන පැත්තක සිද්ධ වෙච්ච එක. ඕක අදට මොකටද අපිට ඒ නැගෙන්න පුළුවන් මේ? අතීතයේ ඒ සිද්ධ වෙච්ච ಗುಣධර්ම වල තිබෙනවා, මේ ಗುಣවත් ධර්ම වල තියෙනවා. අපිට ඒකේ තවම තියෙනවා, අපිට කෝපියක් හදාගන්න පුළුවන්. ඒක ඔරිජිනල් එකෙන් අපිට පුළුවන් ඒ ඔරිජිනල් ජීවිතෙන් අපිට කෝපියක් ගහගන්න පුළුවන්. එහෙම දැන් තියෙනව නේද? ඔය කෝපි වැඩ කරනවා නේද? අස්සම් කරලා ගත්ත ගමන් ඒක නැවත ඔරිජිනල් එකක් වෙනවා නේද? ඒ වගේ ඒ ජීවිතයේ තියෙනවා අපිට කෝපි කරගන්න පුළුවන් හොඳ ගුණයක්. අනිත් එක අපි ඇත්ත වශයෙන් මේක කියුම් පස්සේ දැන් අතීතයේ දෙයක් ඇයි මං කෝපි කරන්නේ, ඇයි මං මෙහෙම ගන්නේ කියලා නිකන් හිතනකොට මේක අනුන්ගේ ජීවිතයක් නෙවෙයි, මම ෆලෝ කරන්නේ මගේ ජීවිතයක් නෙවෙයි කියලා. ගුණවත් ජීවිතේ ෆලෝ කරන්න ඕනේ. ගුණවත් ජීවිතේ කෝපි කරන්න ඕනේ. දැන් බලන්න ඒකෙන් නිදහස් වෙනවද කියලා? අපි නිදහස් වෙනවද කෝපි කිරීමෙන්? නෑ. දැන් ඔය මහතුරුනෝන ඇඳගෙන ඉන්නවා නේද ෂර්ට් කමීස අරම මේවා. ඒව කෝපි නෙවෙයිද? ඔය තමන්ගේ නිස්පාදනය නෙවෙයි. තමන්ට හිතට ආවේ දැකපු එකක් නේද? ඊට පස්සේ හිතන මට මේක ගන්න ඕනේ. මේක හොඳයි. මේ විදිහට කියන්නේ අපේ හිත කග්ගල කුපි කරනවා. අනිත් එක දැන් ප්‍රසිද්ධ චරිතයක්, ප්‍රධාන චරිතයක් සමාජයේ කැපීපෙන චරිතයක් තිබුණොත් එහෙම අතුම උද කරන්නේ කග්ගල එක කුපි කරගන්න නේද? දැන් අපේ ලංකාවේ ගියාම ලංකාවේ පාරේ ක්‍රිකට්, කුඹුරේ ක්‍රිකට් සමහරට වාහන නවත්ත ගන්න ඉන්දෝනින් ක්‍රිකට් කාර්ය ටික පාරේ නැයි එක. එහෙමත් අවස්ථා තියෙනවා. ඒ ඇයි? ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඒක කොපි කරනවා. නරක දේවල් කොපි කරන්න හොඳ නැහැ. නරක දේවල් අපිට කොපි කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අපි අයින් සම්පූර්ණමයි වෙන්න ඕනේ. හොඳ දේවල් තියෙනවා නම්, හොඳ චරිත තියෙනවා නම් අපි ඇත්ත වශයෙන්ම අපේ ජීවිතේ ගන්න ඕනේ. අවුරුදු 2500ක් උනායි කියලා, පරණ උනායි කියලා ඒක කිසිමවත් නැහැ. අපේ ජීවිතයේ අදටත් ඒක වැලිඩ් වෙන. එතකොට මේ දැන් බලන්න අපිට අදට ඒ ජීවිතයේ තිබෙනා වූ ගුණ ටික ගන්න පුළුවන් නේද? සෝවාන් වෙනවා කියන එක ගන්නත් පුළුවන්. ඊට පස්සේ අර සිල්වන්ත ජීවිතයක් ගත කරනවා කියන එක ගන්නත් පුළුවන්. ඒ විදිහට කතා කරන ගණ්ඩ බැරි හඳ විතරයි නේද? ඒගොල්ලන්ගේ හඳ කොහොම මොන කහඬින් කතා කරේ කියලා අපි දන්නේ නැහැ නේ. කොහොම හරි මොන ස්වභාවයකින් කතා කරත්, මොන හඳකින් කතා කරත් ඒ කියපු ධර්ම ටික හරි වටිනවා නේ. ඒ වගේම තමයි දැන් භික්ෂු ජීවිතය ගත කරුණාත් එහෙමයි. භික්ෂු ජීවිතය ගත කරුණාත් අපිට කියනවා ගුණවන්ත අය වගේ ජීවත් වෙන්නේ කියලා. ගේ ගුණවන්ත චරිත ෆලෝ කරන්නේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ සමාජ ධර්මයක් අරගෙන මේ කාන්තාවන්ට කිව්වා යම්කිසි විදියකින් ඔබලාට කැමැත්තක් ඇති වෙනවා නම් කවුරු වගේ වෙන්න ඕනද කියලා නිකන් නෙවෙයි. කුජ්ජුත්තරා වගේ. ඒ කියන්නේ කුජ්ජුත්තරා ධර්මයෙන් හොඳට දියුණු මනසක් තියෙන කෙනෙක්. අනිත් එක විසාකාව. විසාකාව හොඳට දියුණු මනසක් තියෙන. අනාථ පිණ්ඩික සිටුපුත්‍රය. ඒ වගේ දියුණු මනසක් තියෙන කියන්නේ පරිත්‍යාග සීල කෙනෙක් වෙන්න කිව්වා. භික්ෂුන් වහන්සේලාට කිව්වා සරියුත් ස්වාමීන් වහන්සේ වගේ වෙන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ, මුගලන් ස්වාමීන් වහන්සේ, මහා කාශ්‍යප මහඳුරු අන්න මේ වගේ චරිත වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ කියන්නේ චරිතයක් අනුගමනය කරනකොට ඒ අනුගමනය කරන්නේ නිකන් නෙවෙයි, ඒ චරිතයට ශ්‍රද්ධාවත් එක්කයි. ඒකයි ඒකේ වටිනාකම. දැන් අපි මේ ජීවිතයේ මේ අත වශයෙන්ම දැන් ඕක මම කියනකොට ඒ මම ඔය සූත්‍ර දේශනාව කියනකොට ඉතින් සමහරවිට මගේ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට තියෙන ශ්‍රද්ධාව වැඩි කමට හරි මම ඒසුන්නාන්තනමක් හරි නිසා වෙන්න පුළුවන්. මේ ගිහි ජීවිතයක් ගත කළා කියලා මට හැඟෙන්නේ නැහැ. නමුත් මේ අයගේ ගුණේ පිළිබඳව අතිශය සක්තිරුවක් හැඟෙනවා. සමහරවිට මේගොල්ලෝ බ්‍රහ්ම ලෝකයේ ඉපිදලා ඇති. දිව්‍ය ලෝකයේ ඇති. සමහරවිට මේ කතාව අද මම මේ දෙන්න පිළිබඳව කතා කරනවා කියලා දැන් මේ වෙලින්ටන් වල නිව්ලන් රිවර් ඕල් එකේ ඒ දෙන්න පිළිබඳව කතා කරනවා කියලා යම්කිසි දෙවි කෙනෙක් මේ අසල් පහලක ඉන්නවා නම් ගිහිලා කියන්න පුළුවන් දැනගෙන ඉන්නත් දැන්
ඒගොල්ලෝ ඉන්න තැනක ඉඳලා දැනගන්න පුළුවන්. තව ඒගොල්ලෝ මං දන්න තරමට මේ ඒගොල්ලෝ සම්පූර්ණව රහත් වෙලා නිවන් ගියේ නැහැ. හැබැයි සෝවාන් වෙලා. දිව්‍ය ලෝකයක කොහේ හරි අපිට පේන්නේ නැති තැනක ඇති. ඒගොල්ලෝ සංවේදී නම් මේ කියන කතාව අදටත් ඒගොල්ලන්ට දැනෙනවා. ඉතින් ඒක පරණකම නෙවෙයි නේද? ගුණේ කාම ජීවත්. ගුණේ අලු. ඒක නිසා අපිත් ඇත්ත වශයෙන්ම ජීවත් වෙනකොට අපි යම් කිසි දෙයකින් මේ පරලෝ ගියයින් පස්සේ නියම කවදා හරි තින් අපි මරණයටපත් වෙනවා. නිකම්ම නිකන් මරණයටපත් වෙන්නත් හොඳ නැහැ. යම් කිසි සමාජයක සේවයක් කරලා ධර්මයක් දීලා ආදර්ශ සම්පන්න වෙලා ඒ විදිහට යන්නත් හොඳට අදිස්ථාන කරගන්න ඕනේ. මරණය ඉක්මනට මේ මරණ කෙනෙක් හිතා ගන්නවා කියන එක නෙවෙයි. නමුත් අපි කවදා හරි ඒක සිද්ධ වෙවි. ඒක නොවැරදිම සිද්ධ වෙනවා. නමුත් ඒ දක්වාම අපිට යම් කිසි දෙයක් මේ ළමයින්ට ඊට පස්සේ අපේ පවුලේ ආයත කාටත් දකින්න කතා කරන්න හොඳයි කියලා කියන්න ගන්න දෙයක් අපි කියලා යන්න ඕනේ. අදත් අපි මේ ජීවිත වලින් යම් කිසි දෙයක් අපි මේ කියවෝ කිය ගන්නෙ කොමක් නිසාද? ඒ අයගේ තිබෙනා ගුණවන්ත ජීවිතයේදීම ආලෝකමත් ගතිය නිසා, බබලෙන ගතිය නිසා, විසුතුරු ගතිය නිසා. අනිත් එක තමයි නරක මිනිස්සෙක් ගැන වැඩි වැඩියෙන් කී කියා ඉන්නවට වඩා අපි සමාජයට කසත් සවුත් වෙන ඒ වැඩි. දසුත් තරක් වෙන්න බැරි කමක් නැහැ. ගුණවන්ත කෙනෙක් ගැන කතා කරන්න කියනම හරි වටිනවා නේ. හොඳ මිනිස්සෙක් ගැන, හොඳ චරිතයක් ගැන. මේ හැබැයි අපි මන් දෙන්න සංසාර දෝෂයක්ද කියලා ඔහුගේ අනිත් පැත්තයි කියන්නේ. දැන් කාරණා එන්නේ හොඳ මිනිස්සෙක් ගැන කතා කරන්න ගියන් පස්සේ. කාරණා එකයි දෙකයි බ්ලොක් වෙනවා. දැන් නරක මිනිස්සෙක් නරක දෙයක් කියන්න බලන්න. උපමා, උදාහරණ, කාරණා, අරව මේවා ලැට්ටපට්ට හොඳට එනවනේ. අර කනුව වගේ, මේ කනුව වගේ, අර සද්දේ වගේ, කපුටා වගේ කතා කරේ මහා. ඒක පුදුම දෙයක් නේද? ඒකට මේ මම ඔක බලලා තියෙනවා. ඒක මේ හරිම දෙයක්. දැන් කතා කරගන්න බැරි එක්කෙනෙක් වුණත් ලිඩෑඳී ඇදි කිය බනින්න ගියන් වාසේ පණ එනවනේ. නැති ගතියක් එනවා. ඒක ඒකෙන් අපි අත වශයෙන් ඕක අපි ධර්මින් දිනනවා කියලා කියන්නේ ඕක අනිත් පැත්ත හරවන්න. ඔය නරක දේවල් කතා කිරීම, නරක පුද්ගලයන් පිළිබඳ කතා කිරීම අඩු කරලා හොඳ කෙනෙක් ගැන කතා කරන්නේ. අත වශයෙන් මේ අපේ ඇඟේ ලේවලටත් ඒක හරි හොඳයි. නැත්නම් එහෙම මේ බලන්ද සමහර විට මේ මම අධ්‍යකලා තියෙන මෙහෙම සමහර දවස්වලට මම බොහෝම සංසුන්ව අනිත් දවස්වලට මේ රන් වෙන්න යනවා කියන එක නෙවෙයි. ඒ බොහෝම සංසුන්ව සංවරව බොහොම හොඳ හිතට හොඳයි. වෙදර එක හොඳයි, හුළඟ හොඳයි, ඊට පස්සේ හැම අංශෙම හොඳයි. එහෙම ඉන්න දවස්වලට කොහෙන් හරි මොකක් හරි මෙහෙ එක වෙන්නේ වෙන ස්ථානවල ඉස්තර. ඒ කවුරු හරි ඇවිල්ලා මොකක් හරි කාගේ හරි දෙයක් පිළිබඳව කතා කරනවා. ඒ විලා වෙනකොට මම ඒ පිළිබඳව ඒ පුජ්‍යලයා ගැන ඒ සිද්ධිය ගැන හිතලවත් මොකක්වත් නැහැ. නමුත් එහෙම ආවන් පස්සේ පළවෙනිම අහනකොට හිතට ඒක ඇෆෙක්ට් වෙන්නේ නැහැ. යන්නේ නැහැ හිතට. ඉතින් ඒ කියන එක නත් තව ඩිංගක් කියනවා. එක කාරණයක් කියලා දැන් තව කාරණා දෙක තුනක් කියනවා. ඊට පස්සේ ඒ තරම්වත් හිත යා ඒක බාරගන්නේ නැහැ. දැන් විනාඩි 5ක් විතර කතා කරනකොට ඔන්න පොඩ්ඩක් හිතෙනවා හිතට මේ ඒ කියපු කාරණේ පිළිබඳව හිතන්න. සාමාන්‍යයෙන් ඒක සමාන සිද්ධියකුත් මතක් වෙන්නත් පුළුවන්. ඒ පුජ්‍යර සම්මානේ තව වෙන දෙයක් හිතෙන්නත් පුළුවන්. ඒ වගතුක කියන ඒ විවේචනය කරන එක නම් විනාඩි 10ක් හිටුවොත් මගේ හිතටත් ඊට පස්සේ එක්තරා විදිහක පොඩි අමුතු තරහ ගතියකුත් ඇවිල්ලා පොඩි මේ ඇඟත් නිකන් හීට් වෙලා ඊට පස්සේ අමුතු අසන්තෝෂ ගතියක් ඇවිල්ලා අමුතු වෛරයක් හැදෙනවා. ඊට පස්සේ මටත් මගේ පිළිවෙලට මට කාරණා පෙන්වන්න පුළුවන්. ඕක කොහොම වෙන්නද මේ විදිහට කරන් වෙන්න ඕනේ, මේ විදිහටයි වෙන්න ඕනේ කියලා මම පිළිවෙලට කාරණා දාන ගතියක් හැදෙනවා. එතකොට ඒ අවස්ථාව දක්වාම මගේ හිත වෙනස් වෙලා විකෘති වෙලා තිබුණාද නැහැ. එතකොට ඒ ඔක්කොම ටික ආව කවුරු නිසාද? අර අනිත් කෙනෙක් ඇවිල්ලා නරක දෙයක් කතා කරපු නිසා නේද? ඉතින් ඕකම නේද මං කියන්නේ.
දැන් මම වෙන තැනකට ගිහිල්ලා වෙනත් කෙනෙක් පිළිබඳ නරක දේවල් කතා කරන්න මොකද වෙන්නේ? මේ අර මම බෙදෙනවා, වෙන එක්කෙනෙකුට බෙදෙනවා යම් කිසි දෙයක්. මමත් හිත නරක කරගන්නවා, මමත් යම් කිසි දෙයක් බෙදෙනවා. අනිත් එක තමයි දැන් ඔය තව එකක් තමයි මේ මම දැකලා තියෙන. දැන් අපි කාරණයක් කියන්න ගියන් පස්සේ සමහර වෙලාවට තරහින්මත් නෙවෙයි කියන්නේ. ඒකින් අපි බලාපොරොත්තු වෙනවා ඒ කාරණය තරහ හෝ වේවා, ලෝභය හෝ වේවා, යම්කිසි හොඳ හෝ නරක හෝ වේවා, අපි කරන විග්‍රහය තුලින් මගේ බුද්ධියක් පෙන්වන්න කිරීමට මහන්සි ගන්නවා. ඉතින් ඒක තමයි උතන තියෙන්නේ. සමහර විට ඒක ඇෆෙක්ට් වෙනවා බොහොම බරපතල විදිහට අසන්නට. එහෙම දැනෙන්නේ නැද්ද? සමහර වෙලාවට දින ඒක මම බාර ගන්නවා. මම ඇත්ත වශයෙන්ම ඔකෙ මිදෙන්න පුළුවන්කම තිබුණේ මගේ තිබිච්ච දෝෂේ මම බාර ගැනීමට පුරුදු වෙච්ච නිසා. ඒක ඉතින් භාවනා කරන අපේ ගුරුවරු කියලා දෙනවා. එහෙම බාර ගන්නකොට හිතෙනවා මේක මම ඇත්ත වශයෙන්ම මේ කාරණේ විග්‍රහ කරන්න මේ කාරණේ කියලා දෙන්නේ ඇත්ත වශයෙන්ම මනුෂ්‍යයාට තියෙන තරහකටවත් මේ මනුෂ්‍යයා මං කියන දේ අහනවටවත් නෙවෙයි. ඒ වෙලාව තමයි මට තියෙන chance එක මගේ තියෙන intelligence එක පෙන්වන්නේ. නේද? මගේ තියෙන බුද්ධිය, මගේ තියෙන විග්‍රහාත්මක knowledge එක පෙන්වලා නිකක් තැනකට පොඩ්ඩක් සමහරට අහලා ඉතින් යන මිනිස්සුන්ට දැනබැන යාවි ඒක මං දන්නේ නැහැ. නමුත් ඒ වෙලාවට මට කුටිලා තියෙන්නේ අර ටිකයි. ඉතින් බලන්න ඒක එතකොට එහෙම හැංගුණාන් පස්සේ කොච්චර අපි ඒකට ඩොමිනේට් වෙනවා කියලා අපේ ඒක ඇවිල්ලා අපි හිත ඩොමිනේට් කරනවා අපි ඩොමිනේට් කරනවා කියලා. ඉතින් මේ විදිහට අපි අතවසේම හොඳ කෙනෙක් පිළිබඳව කතා කරන්න, හොඳ දෙයක් පිළිබඳව කතා කරන්න මහන්සි ගන්න එක පවත්වාගෙන යන එක තමයි හොඳම හොඳ දේ. දැන් මම ඔය ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට මට ආරාධනා ආවා දේශනා දෙන්න ඔය ස්කෝලවල කොමියුනිටි හෝල් වල. ඒ දේශනා දෙන්න ඒ කොමියුනිටි හෝල් වලට මට ඊට ඉස්සෙල්ලා ආවේ නැහැ. ඒ ආවේ සැප්තැම්බර් 11න් පස්සේ. සැප්තැම්බර් 11න් පස්සේ හරියට ආරාධනා ආව ඇයි? අර වෙච්ච සිද්ධිය ගැන කියන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම ඒක ඉන්ටර්ෆේස් කොමියුනිටි එකක්. හැම එක්කිනාම ඉතින් ඒකේ තියෙන නරක පැත්ත තමයි කියන්නේ. ඕක කිව්වයි කියලා මොකද දෙන්නේ? ඉතින් මිනිසුන් ඕනන්නේ මේ නරක ඒකේ තිබෙනා වූ ඒ සිද්ධිය පිළිබඳව නරක පැත්ත කියලා ඒ කට්ටි වැඩි කරගන්නවා නේද? ඒකට තිබෙන ඒකට නරකයි කියන ඒ ගතිය වැඩි කරගන්න ඕනේ. ඒකයි ඒකලම් බලපෑම. ඒත් ඒවසෙම ඊට ඉස්සෙල්ලා මට එහෙම ආරාධනාවක් නැහැ. කොච්චර හොඳ දේවල් තියෙනවද කියන්නේ. පත්‍රයක් බලන්න උගන්න. පත්‍රයක් අරගෙන දැන් බොහොම කලාතුරකින් තමයි සිද්ධියක් තියෙන්නේ. නොමිල බෙදෙන පත්‍ර දෙනවා නේද? මම ඇත්ත වශයෙන්ම නොමිල බෙදෙන පත්‍ර කියුවා. ඒ පත්‍රවල තියෙන සමහර අයගේ ඔය මේ රිටයර් වෙච්ච අය කරපු පොඩි පොඩි වැඩ, ඊළඟට ඔය කොමියුනිටි සේවිස් දෙන ඒවා, ඊට පස්සේ පොඩිලා ඒවා තියෙනවා නේද? හොඳ සුබදායකද? ඒවා නොමිලේ. දැන් සල්ලි දීලා ගන්න පත්‍ර දෙනවානේ. ඒව මම බලලා තියෙනවා. ඒ වගේ තියෙන ඔක්කොම විවේචනය කරපු ඊට පස්සේ වගේ කීවන් පස්සේ ඔළුව නරක් වෙන, හීට් එක වැඩි වෙන, ස්ට්‍රෙස් එක වැඩි වෙන උකෝම ජාති තමයි ඒක තියෙන්නේ. මේ හොඳ කෙනෙක් ගැන අත වශයෙන් කිව්වට ඒක මිනිස්සු සල්ලි දීලා ගන්නෑ. ඒක සාමාන්‍ය දෙයක්. එහෙමයි. ඉතින් අපේ බෞද්ධ ජීවිතයේ අත වශයෙන් අපි හොඳට පුරුදු වෙන්න ඕන වෙන්නේ ආනර වගේ හොඳ දෙයක් පිළිබඳව කියන්න. ඒක නිසා හැම දිනාටම ඒ වාගේ හොඳ ජීවිත පිළිබඳව කතා කරමින්, හොඳ ගුණවන්ත ජීවිත පිළිබඳව කතා කරමින්, ඒ ගුණවන්ත ජීවිතවල තිබෙනා වූ ගුණාත්මක දේවල් තමන්ගේ ජීවිතයට ලබා ගැනීම, ඒවා අනුගමනය කරමින්, ඉතාමත්ම හොඳ වාසනාවන්ත බෞද්ධ ජීවිතයක්, සහනශීලී ජීවිතයක්, සාමකාමී ගිහි ජීවිතයක් ගත කරමින්, ඉතාමත්ම හොඳ සිල්වන්ත ගුණවන්ත ජීවිතයක් ගත කරමින්, අඩුපාඩු ඇති දෙන්නා වූ ගුණ ජීවිතයේ පාරමී ජීවිතයේ දිනු කරගෙන සසර දුකින් මිදලා නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් පින්දෙන් ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනා කරන අතර හැම දිනකම මේ අපි පොඩි මතක් කිරීමක් කරනවා. ඉගෙනගත් දේවල් තියනවා නම් ඒවා ඉදිරිපත් කරන්ටයි, ප්‍රශ්නයක් හැටියට තියෙනවා නම් යම්කිසි දෙයක් දැනගන්න ඒක අහන්නයි,
ඒක මම හිතන්නේ ප්‍රශ්නය කියලා කියන්නේ ඒ ප්‍රශ්නේ නිකම්ම Tamanට නෙවෙයි වටිනේ. ඒක කොමියුනිටි එකටම වටිනවා. සමහර අය ඉන්නේ මෙහෙමකත් තියෙනවා. මේ මට හිතෙනවා ඒක මේ වෙලාවේ අරගෙන මම පොඩ්ඩක් ක්ලියර් කරලා දුන්නත් හොඳයි කියලා. ඔය ප්‍රශ්න අහනවානේ. ඔය ප්‍රශ්න අහනකොට මම දෙන උත්තර තියෙනවානේ. ඒ මම දෙන උත්තරේ ඇවිල්ලා මම ධර්මානුකූලව මම හිතේ මගේ ධර්මානුකූල මම සූත්‍ර විනය ආදි ධර්ම ඒවට කියවපු හැටියට මගේ ජීවිතයේ දනුව ඒ බලපු ඇන්ගලකින් තමයි මම දෙන්නේ. සමහර විට ඒක වෙනත් කෙනෙක් තවත් විදිහකට බලන්න පුළුවන්. ඒකට සමාන වෙන්න පුළුවන්. ඒකට විරුද්ධව නම් ඉන්නේ බෑ කියලා හිතනවා. 100%ක් වෙන්න පුළුවන්, 150 වෙන්න පුළුවන්, 25 වෙන්න පුළුවන්, 30 වෙන්න පුළුවන්. මම ඒ කාරණේ කියන්නේ විදිහට. අනිත් එක තමයි ප්‍රශ්නය අහනද කිසියම් කෙනෙක් අත වශයෙන් පැකිලීමක් එහෙම ඇති කරගන්න දෙයක් නැහැ. හැම එක්කෙනා Tamanth යම්කිසි දෙයක් අහන්න දෙනවා නම් හැම එක්කෙනාට මේක පොදුවේ අපි බෙදා ගන්න. දැන් සමහර අය අහලා තියෙනවා ප්‍රශ්න අත වශයෙන් ඒ අහපු ඒවා හැම එක්ක ඒ ප්‍රශ්නේ ඇහුවේ හිඳ තමයි සමහර ඒවා කියන්නේ ඉල්ල සමහර විට හිතපු නැති පැත්තක් ඒකට ගොනු වෙනවා. මේ ඒක නිසා ඒ මානසිකත් අහන්න ඕනේ කියලා මානසිකත් හදාගන්න. මගේ කිසිම අප්‍රසාදයක් කිසිම අසන්තෝෂයක් නැහැ. මේ ප්‍රශ්න අහනවායි කියලා. සමහර කෙනෙක් එහෙම කලබල වෙන්න පුළුවන්. එහෙම මේ අහනවත් කැමති නැහැ සමහර අය ප්‍රශ්න අහනවට. මගේ එහෙම නැහැ. උත්තරේ දෙන්න මේ වෙලාවට පුළුවන් නම් මම ඒකට කියන්නම්. එහෙම නැත්නම් මම ලබන සතියේ හරි ඊළඟ අවස්ථාවකදී එන විදිහට උඩට උත්තරේ හදාගෙන ඉල්ලා කියන්න. ටිකක් ඉන්න වෙයි ඒකට. නැත්නම් ඉතින් මේ සාමාන්‍ය විදිහට විස්තර කරන්න පුළුවන්. හැබැයි ඉතින් කල් දාන එකක් නම් මට හම්බුනේ නැහැ තාම. ඉතින් අපි යන්ත්‍රික කියන උට ධර්මයේ සම්බන්ධයෙන් තියෙනවා නම් එහෙම ඇහුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න නැති වෙනවා. ප්‍රශ්න හදනවා. හොඳයි. ප්‍රශ්න නැත්නම් කාට හරි ප්‍රශ්නයක් නැත්නම් ඒක කොච්චර වටිනවද? ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න මේ අපි ශාන්ත ගන්නේ නේ. ඒක ලොකු දෙයක්. අනිත් එක තමයි මේ මම හරියට ඔය ප්‍රශ්න අහන්න ගිහිල්ලා අනිත් අයට වදයක් වෙලා තියෙන අවස්ථාවක්. ඔය ඉගෙන ගන්න කොට එහෙම අපි පන්තියේ හිටපු අයත් අපි සමහර අවස්ථාවලදී ගෙවලා යන්නේ සමහර ස්ථානක ඉස්කෝලේ එනම් ඉතින් මොනෙලේනේ. ඉතින් මේ ගෙවලා ගිහිල්ලා ඉගෙන ගන්න කොටත් එතන ප්‍රශ්න අහනවා. ඕක අනිත් අයට හරි වදයක්. එහෙනම් මම ප්‍රශ්න අහනවා කියලා. ඊට පස්සේ එක දවසක් හරියට මේ එහෙම එපා කියලා කියන්නේ නැහැ. ඒ ප්‍රශ්න අහන්න නැති තරමට අපි පන්තියල කරන්නේ මොකද්ද? ගාල ගොස්තියක් දාලා ඒක සම්පූර්ණ පල් කරලා ඒක නැති කරලා විනාශ කරලා දාන එක නේද කරන්නේ නේද? හැබැයි එහෙම මට බයක් ඇති වුණේ නැහැ. එහෙම කරයි කියලා. හැබැයි එහෙම කරනවා. එහෙම ඒකට බය ඇති වෙන්නේ නැහැ. එක අවස්ථාවකදී කිව්වා මොකද්ද පොයින්ට් එකේද? අහපු ප්‍රශ්නයකට කිව්ව මේක දන්නේ නැද්ද? මේකට තියෙන උත්තරේ දන්නේ නැද්ද? ලෝකත් අහන්න දෙයක් දරේ නේ කියලා කිව්වා. මම ඒ වෙලාවේ කිව්වා, "ඕක දන්නේ නැද්ද? ඕක ඔච්චර තේරෙන්නේ නැද්ද? ඕක අහන්න දෙයක්ද? ඌව තමයි දාන්නේ." මම කිව්වා, "ඒක ඕක මම දන්නේ නැහැ. ඒ දන්නේ නැති හින්දා තමයි ගෙවල් ඇවිල්ලා තියෙන්නේ ඉගෙන ගන්න. ඒකට ගුරුවරයෙක් ඉන්නවා." ඉතින් මම ගුරුවරයෙන් ඇහුවා, "ඔයා දන්නවා නම් කියලා දෙන්න." කියලා. එයා දන්නේ නැහැ. ඉතින් බලන්න ඉන්නයි එච්චරයි. එයා දන්නේ නැහැ. ඉතින් මං කිව්වා ඒක බොහොම කරුණාවෙන් කිව්වේ. චැලෙන්ජ් එකට කිව්වේ නැහැ. චැලෙන්ජ් එකට කිව්වොත් එහෙම වෙන වෙනහ කියනවනේ.
මම බොහොම රාමකාමීව ඇත්ත වශයෙන්ම මම මෙච්චර ගිහලා මේකට ඉගෙන ගන්න ඉන්නේ මම දන්නේ නැහැ. දන්නවනේ ඉන්නේ නැහනේ. ඊළඟට ඔයා දන්නවනම් මේක මට කියලා දෙන්න. එයා දන්නේ නැහැ. ඊට පස්සේ මං තේජ ආවන් පස්සේ ඇහුවා. ඒ අනුව තේ දෙන එක තමයි යතිය ගත්තේ. අය තේජ මට උත්තරේ කියලා දුන්නානේ. ඒ කියලා දෙන එක හිමීටි වෙන්නේ එයා ගහගත්ත නෝට් එක. ඒ දක්වා ඒක තමයි අපි ප්‍රශ්නේ. ඇහුවන් පස්සේ ඇත්ත වශයෙන්ම අපිට බයක් හැදෙනවා නේද? බයක් හැදෙනවා මේ මේක නිකන් මහා නිකන් හොඳ නැති ප්‍රශ්නයක් වෙයිද නිකන් ඒක සාමාන්‍ය අනිත් අය කවදක් හේරුවට පත් කරයිද එහෙම එයක් නැහැ. ඉතින් දන්නවනම් ඉන්නේ නැහැ. එහෙම නෙමෙයි. සෝවන් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේශනා කරනවා යම්කිසි තැනක යම්කිසි දිශාවක යම්කිසි පරාතක මගේ ධර්මයේ මේ දේශනා කරව ධර්මයේ යම්කිසි කෙනෙකුගේ సంతානෙ ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියාත්මක වීමේ හේතුවක් හේතුව අනුව ඵලයේ ඒ කාන්තම සිද්ධ වෙනවා. රත ප්‍රශ්නයක් නෑ. ඔව් දැන් ඇත්ත වශයෙන්ම දෙමෝ ඒ හැබැයි දැන් අපේ මම නිවන් අවබෝධ කරගන්න මට සෝවාන් වෙන්න මගේ సంతානේ තමයි ඒ දේ ඒ අවශ්‍ය කරන ගුණ කොහොම තියෙන්න ඕනේ. අපිට දැන් මම ධර්මයේ දේශනා කරමින් මේ ඉන්නා වයිට උදව් කරත් මට කරන්න පුළුවන්කම තියෙන හතරෙන් පහෙන් එකක් විතර. අනිත් හතරම තමන් හොදනා ගා ගන්න ඕනේ. දැන් අපේ ආචාර්යවරු අපිට උදව්පකාර කරත් ඒ අය කරන්නේ ඇත්ත වශයෙන්ම අර වගේ මේ පහෙන් එකක් විතර තමයි උදව් කරන්නේ. සත්පුරු ශාස්ත්‍රය නිසාම තමයි දියුණු වෙන්නේ. අනිත් එක මේ එහෙම තියෙද්දී අවදාකවත්ම වෙනත් කෙනෙකුට බෑ. දැන් ස්වාමියාට බෑ මේ භාර්යාව දෙමින් භාවනා කරන්න. භාර්යාවට බෑ ස්වාමියා දෙමින් භාවනා කරන්න. දරුවන්ට බෑ දෙමව්පියන්ට Wi-Fi දැන් ඒගොල්ලන්ට භාවනා කරගන්නම අතුව භාවනා කරලා දෙමු කියලා ඒක කරන්න බෑ. ඒක නිසා තම තමයි. ඒක කියනවනේ දැන් ස්වාක්ඛාතෝ ගහතාව කියනකොට ඒක කියනවා නේද? ධර්මයේ කියනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති ඥානවන්තයන් විසින් ප්‍රත්‍යක්ෂව දැකවේ බලාගත යුතු අවබෝධ කරගත යුතු ධර්මයක් තමයි මේ ධර්මය. අනිත් එක තමයි සම්දික්ඛිකෝ කියලා කියන්නේ තමා විසින්ම දැකිය යුතු ධර්මයක්. තමා විසින්ම දැකිය යුතු ධර්මයක් අකාලිකෝ කල්නකෝ සිපාක දෙන ධර්මයක් ඒහිපස්සිකෝ තවත් කෙනෙකුට ඇවිල්ලා පෙන්වන්න පුළුවන් ධර්මයක්. ඒහිපස්සිකෝ කියලා කියනකොට මේ මම නිවන් අවබෝධ කරගත්ත මේ බලන්දක පොඩ්ඩක් ඔය කන හරින් හරි ඇතුළේ මේ ඔපේණි ඔය නිවන් මේ රෝහම් ඵලයක් එහෙම නෙවෙයි. එතන කියන්නේ එයාගේ මනසට එන ධර්මානුකූල එකකට තේනවා. ඒහිපස්සිකෝ. ඒක තමා විසින්ම ඇති කරගත යුතු දෙයක්. දැන් ඇත්ත වශයෙන්ම මේ මෙහෙ වුණත් භාවනා කරොත් ධ්‍යාන හම්බෙන්නේ නැතුව තියෙන හම්බ වෙන. ඇයි? කන්ඩිෂන් එක හැදෙනවානේ තමන්ගේ හිතේ. සෝවාන් වෙන එකත් ඒ වගේ. අපිට ඇත්ත වශයෙන්ම තදබල දුකක් හැදෙන්න ඕනේ මේ. මම ඔබ අදහවසක් කිව්වා අපිට ඇත්ත වශයෙන්ම තදබල දුකක් හැදෙන්න ඕනේ මේ ශ්‍රද්ධාව උපදින්න. එහෙම නැතුව ඉන්නේ ඔය අපි කියනවා නේද බෝඩ් ගහනවා නේද ධර්ම දේශනාවක් තියෙනවා 7 o'clock PM එහෙම තියෙනවා නේද? රෙවරව හෝල් නියුරන්ස් ඉන්නේ. ඇයි? අර හදවත හැදින්නේ නැහැ. ඒක ගැන මම දුක් වෙන්නේ නැහැ. මම මෙහෙට හතර දිනක් කියලා හිටියොත් මම ඇවිල්ලා බණ කියලා යන හතර දින. මට එහෙම කවදාවත් දුකක් හැදින්නේ නැහැ. හේතුව මම දන්නවා. ඒක තියෙනවා ඒක ස්වභාවයක්. දැන් මම ගමනම කියන්නේ නැතුව කියන්නම් සිද්ධියක් මගේ ජීවිතේට හොඳට සිද්ධ වෙච්ච දෙයක්. මේ එක හොඳ මේ ලංකාවේ අපේ දායක පිරිසක් මගේ දායක හොඳම දායක පිරිසක් වුණා පස්සේ මේ ඊට ඉස්සෙල්ලා ඒගොල්ලෝ දායක නෙවෙයි මම දැකලවත් නැහැ. නමුත් දරු දෙන්නේ කීයද? ඒ වැඩිමාල් දරුවෝ අවුරුදු 19යි ඒ කාලේ උට. හොඳ ලස්සන බොහොම ක්‍රියාකාරී සමාජයේ හොඳ නමක් පිළිච්ච බොහෝ හොඳ තරුණ ළමයි.
එයාගේ අම්මා තාත්තා බොහෝම හොඳ සල්ලිකාරයෝ. සාප්පු තිබුණා, ලොරි වාහන කරවන ගොඩාක් තිබුණා, ඒජන්සියක් කරවන තිබුණා. ඉතින් මේ මේගොල්ලෝගේ ඒ හැබැයි ආගමික ස්වරූපයක් නැහැ. හැම දෙයක්ම තියෙන ආගමික ස්වරූපයක් ඉන්නේ. දේවල් එහෙම ඉතින් හොඳ ලස්සනට හදාගෙන ගියාගෙන ඉතින් බස් දාගෙන එහෙම හිටියා. එක දවසක් මට ටෙලිෆෝන් කෝල් එකක් ආවා. අර ලොකු පුතා අන්තරවණයි. ඉතින් මේ ලොකු පුතා අන්තරවලා තියෙන්නේ දවස්. කොහෙද ගිහිල්ලා ආවද? මේක මරණ ඇදට ගියා නිදාගත්තා අන්තරවල. ඉතින් මේක මහා අවුරුදු 19යි. හරිම ශෝකයක්. කාන්තික හරිම ওই ස්ථානේ ඒ ළමයා ආවා ස්ථානෙට. අපි ස්ථානෙට එළදී. ඒගොල්ලෝ මේ ඒ ළමයාගේ ගුණේ කියනවනම් වෙසක් එකට අපේ ආරණ්‍ය සේනාසනේ සාමාන්‍යයෙන් 3000ක් 4000ක සිල් ගන්නවා. එතකොට ඒ සිල් ගන්නකොට සමහර අපි මෙහි වගේ නෙවෙයි. සමහර අය හෙටෝදී සිල් ගන්නව නම් අදහවද නෙමෙයි නේද? ඇවිද නැතිනවා. සමහර අය උදේ පාන්දර යනවා. ඒ කියන්නේ පහට සිල් ගන්න කොහොමද එනවා? විශාල පිරිසක්. වෙසක් පොය දවසක සිල් ගන්නකොට මේ ළමයි ඇවිල්ලා මේ එකපාරක් මට මතක හැදියේට ගෲප් එකක් ලැහැත්ති වෙලා කොළ කැඳ හදලා දුන්නා. සාමාන්‍යයෙන් මම හිතන්නේ තරුණ ළමයි 20ක් 15ක් 20ක් අතර එකතු වෙලා මොකද අර පෙනල වැල් කොළ හොයාගෙන ඒව හොදගෙන කොහින්ද පොල් ගෙනල්ලා ඊට පස්සේ අර කුදියේ ගිහිල්ලා ඔක්කොම හාල් ගෙනල්ලා එක එකනා වැඩ සටහන හදලා ඔය පිරිසටම කොළ කැඳ හදලා දුන්නා. ඊට පස්සේ හවස තේ දුන්නා ඒ පිරිසටම. ඒව කරන්ඩ ඕගනයිස් කරන්ඩ බොහෝම දක්ෂ ළමයි. මෙයා නැති වුණා. ඉතින් මේ අපිටත් ටිකක් කනගාටුවක් හැගෙන ඒක බොහොම මේ කනෙක්ට් වෙච්ච ළමයි. දැන් මෙයා අන්තරාව. ඊට පස්සේ අන්තරාව උනාට පස්සේ ඒ අම්මයි තාත්තයි දෙන්න පන්සලෙම. ඊට ඉස්සෙල්ලානේ අයියාවේ නැති හදවතේ සීසන් එකක් නෑ ඒකට. ඊට පස්සේ මට දවසක් වාහනේ ඊට පස්සේ බොහොම හොඳ චිත්තු දායක වුණා. ඒගොල්ලන්ගේ හැම දෙයකටම යන්න සිද්ධ වුණා. දැන් ලංකාවට ගියාන් පස්සෙත් ඒ ගෙදර එක කොහොම හරි වැඩමලා දානයක් දෙනවාමයි. ඊළඟට ඊට ඉස්සෙල්ලා ඒගොල්ලන්ට එහෙම හැංගීමක් ඉන්නේ නැහැ. ඇයි? ශ්‍රද්ධාව එන්න රීසන් එකක් නේ. ශ්‍රද්ධාව උපදින්නේ මොකක් නිසාද? දුකක් එන්න ඕනේ. ඒ තදබල දුකක් ආවා. ඊට පස්සේ ඒගොල්ලෝ මට දවසක් කියන වාහන යනකොට සායනකද හිත කිසිම දෙයක දැන් සුවර් එකක් නැහැ. ඒගොල්ල බලාපොරොත්තු හරියට තියාගෙන ඉඳලා තියෙනවා. සුවර් එකක් නැහැ. මේ ඉන්න ළමයා වුණත් අපිට සුවර් එකක් නැහැ. නමුත් අපි කරන්න තියෙන දේ මේ ළාත මේ ළමයා ඒ එතකොට අනිත් එක්කෙනාට අවුරුදු 15ක් වගේ කියලා. ඉතින් දැන් බලන්න හිත වෙනස් වෙච්ච ධාරණේ. ඒ නිසා කවදාකවත් දැන් අපි කිව්වොත් එහෙම මේ ඉන්න ළමයා ඉතින් ඕගොල්ලන්ට හම්බ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියලා අනිත් වෙලාවක කිව්වොත් එහෙම වණී නේද? නමුත් ඒගොල්ලෝ කියනවා මේ ඉන්න ළමයා උනා කිසිම විශ්වාසයක් නැහැ කියලා. ඉතින් ඒක එයා අන්තරා වුණේ ඇයි? එයා ඒ අර මොකද තියෙන්නේ හදවත ඇතුළට වැඩෙන රෝගයක් තියෙන්නේ. හાર્ට් එක වැඩින්නේ හાર્ට් එක මේ වැඩෙනවලු ඒක මම හිතන්නේ ඇතුළට වැඩෙනවා. ඉතින් එයාගේ ප්‍රමාණය හැටියට හાર્ට් එක වැඩිලා නැහැ. එකක්. අනිත් එක තමයි වැඩෙනවා කියන්නේ ඇතුළට. ඔන්නඔහම මොකද වන්නේ නැහැ. ඕක තමයි මේ කියලා කියන්නේ. ඉතින් ඒක උපතින්ම ලැබිච්ච රෝගයක්. ඉතින් ඒකෙන් යා අන්තරවණ අන්න ආවේ පන්සලට එහෙමයි සිද්ධාන්තේ මොකද්ද? කාරණේ මොකද්ද? එයාගේ හරි. එහෙම නැතු වෙන දැන් ඒකෙන් ද අපි කියන්නේ මේ ඔකෝගම ගවල් වල මේ වගේ දේවල් සිද්ධ වේවා කියලා. ඒක නෙමෙයි. නමුත් යම්කිසි කාරණයක්. යම්කිසි හිතට දරා ගන්න බැරි කාරණයක් ආපු වෙලාවට තමයි එහෙම ඇති වෙන්නේ. එක්කෝ තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, තමන්ගේ දූ දරුවෙක් වෙන්න පුළුවන්, තමන්ගේ ස්වාමියා භාර්යාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි දෙයක වෙනත් විශේෂ දෙයක් වෙන්න පුළුවන්. තව අත්දැකීමක් තියෙනවා මේ මම හිතේ මාතර ඔය පහුගේ කලබල කාලේ. ඒ කාලේ
ස්ථානවල කරුණායි ඉන්නේ නැනේ සිල් ගන්න. 87 88 89 ඔය කාලය හොඳම මේ බොහොම රෙඩ් පොයින්ට් එකක් ඒක. ඒකේ කරුණායාව සිල් ගන්න. ගොඩාක් ආවා එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි. 100 200 ආවා ඒ ඇයි. ඒ සමහර ලාට හරි අමාරුයි මේ ගොල්ලන්ට තුන් සූත්‍රය කියවන්න. නමුත් ඔක්කොටම තුන් සූත්‍රය පාඩම් වුණා. ගාථා හොඳට කියනවා. ඇයි ආවේ? බය. බය. ඒ කාලේ කොයි වෙලේ හෙට අද රෑ තියෙනවා හෙට උදේ නැගිටින්න ඉන්නත් පුළුවන් නැින්නත් පුළුවන්. ඒක නිසා අම්මලා සාත්‍ර කියන්න ඕනේ. එනවා. සමහර අය මහමෙන්දාවා. සමහර අය සාසනයට පූජා කළා. ඒ කියන්නේ සාසනයට පූජා කරාන් පස්සේ බය, මේ කියන්නේ අනතුර නැති වෙනයි කියලා. එහෙම වෙලා සාසනයට පූජා කරා. සමහර අය තරුණ අය 18 19 20 වෙච්ච සමයි. සමහර අය සීල් ගන්නවා. මේක අත්දැකීම් දෙයක්. හිතනවාද කවුරුත් තරුණ පිරිසක් තරුණ ළමයි එහෙම එයි කියලා සීල් ගන්න? දැන් අද ගිහිල්ලා කියනවා අද නම් මේ කාලෙ ටිකක් තරුණ උද්‍යෝගී වැඩි ගොඩාක් තියෙනවා. මේ නම් සාමාන්‍ය කාලෙද එහෙම එනවද නැහැ. නමුත් අර කාලේ ඇයි ආවේ? ශ්‍රද්ධාව උපදින්නේ බය හේතු කරගෙනයි. එහෙම නැතු වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ගැන කම්පා වෙන්න දෙයක්වත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේනා යෝගට මොකද කරන්නේ? අමුතුවෙන් මේ ක්‍රියේට් කරන එක. බයක් හදනවා. මොකක් හරි එකක් දාලා හදනවා. එතකොට දන්නවා කෙලිම හොයාගෙන එනවා කියලා. එහෙම එකක් දැම්මන් පස්සේ ඊට පස්සේ පාර කියලා දෙනවා. දැන් මට ඒක කරන්න බෑනේ. ඒ ඒක සසර දුකින් ඒ ආවේ සසර දුකින් සසර දුකට බය හැදිලා සසර දුකින් මිදී යෑම පරමාර්ථ කරගෙන නෙවෙයි පුජ්‍යලයට පැවිලා යා කෙනෙක් පුජ්‍යලයට දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට එනවා සසර දුකින් මිදින්ද සසර දුක කලකිරලා බයක් හැදලා එන එක්කෙනාගේ ඉන්න ගතියයි අනිත් එක්කෙනාගේ ගතියයි ආකාර දෙකයි පුජ්‍යලයට පහදින ක්‍රම හතරක් තියෙනවා එකක් තමයි රූපප්පසන්නෝ රූපප්පමානෝ රූපප්පසන්නෝ ගෝසප්පමානෝ ගෝසප්පසන්නෝ ලෝකප්පසන්නෝ ලෝකප්පමානෝ ලෝකප්පසන්නෝ ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ කියලා තියෙනවා හතරක්. ඒකේ තියෙනවා රූපප්පමානෝ කියලා කියන්නේ දැන් සමහරට හාමුදුරුවෝ හැඩයි ලස්සනයි නේද? මොන්නේ වරද කරත් හාමුදුරුවෝ හොඳයි. නේද? ඒක නිසා හාමුදුරුවන්ගේ රූපේ දිහා බලලා රූපේ නිසා ඒ යම්කිසි ධර්මයකට කැමැත්තක් ඇති වෙන ඒක ආද්වාසියෙන්ම කොටසකට ඒක තමන් එනවා කොටසක් ඇත්ත වශයෙන් දන් දෙනවා සීලයක් ඉන්න පුළුවන් භාවනා සංවිධාන අරෝණ කුම් කරන්න පුළුවන් ඒ ඉන්නේ රූපේ නිසා. අන දෙවෙනි කොටසේ එනවා රූපේ කෙසේ හෝ වේවා ශබ්දේ තියෙනවා නම් ලස්සනට ලාලාමිත කියනවා නම් ඒකට පැහැදිලා එනවා. හරිය ධම්ම සාන්නාන්තර තිබුණේ ඒකයි. අරිදම සාන්නසිට එක්තරා මේ හොඳ උපදි සම්පත්තිය තිබිච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. අරිදම සාන්නාන්සේ වැඩි බර බණ කිව්වේ නැහැ. අරිදම සාන්නාන්සේ ටිකක් බණ කිව්වා කීපයක් හොඳට හබලා ඒකෙත් අරිදම සාන්නාන්සේ විශේෂයෙන්ම අරිදම සාන්නාන්සේට තිබුණා ලස්සන මියවරු කතහඬ. ඒක අවිවාදයෙන් පිළිගැටේ දැන්. ඒ කතහඬ හරියට අදිනා. ඒක තමයි ගොඩාක් ගියේ. ඊළඟට ඒක අනිත් එක තමයි ලෝකප්පසා ලෝකප්පමාන කියලා කියන්නේ සමහර අය ඕකට පහදින්නේ නෑ.
තරුණ ජීවිත ඒ වගේ දේවල් රූපයට සහ සද්දයට පහදුනාට සමහර අය එහෙම පහදින්නේ නැහැ. ඒ අය කැමති ඔය පරණ ගුරුපාට බරදඬු සිවුරක් පෙරවගෙන පාත්‍රයකුත් තෙල්ලගෙන ඊළඟට මේ මහා ගොම ගහපු කුටියක ඊට පස්සේ කිසිම වතුර දැලකුත් නැහැ නිදාගන්නේ බිම. ඒ වගේ තියනනම් ඔන්න සමහර කැමති. ඒකට උපරිම සිල්වන්ත උපරිම ගුණවන්ත ඕකෙින්ද මේ ඕන හොරෙකුට ඕක කරන්න පුළුවන්. දැන් හොරුන්ටත් ඕක කරන්න පුළුවන්. හොඳ ලක්ෂණයට ওই පාපසෙක් වගේ ඇඳගෙන බලනවා. අර අපි හිතමු දැන් හොර දැන් ස්වභාවයෙන් කරනවනේ හොරකම්. ඊට වඩා හරියම ටික්ස් එකට කරන්න පුළුවන් අර ගැට්ටන් පස්සේ. ඒ කියන්නේ මිනිස්සු රවටිනා ඒකට. එතකොට මේ ලෝක අපමාන කියලා කියන්නේ බොහොම කර්කශ ලෝක බොහොම චාම් බොහොම අල්පීච්ච ජීවිතයක් ගත කරන එක්කෙනාට සමහර අය කැමති. ඊළඟට ධම්මප්පමාන කියලා කියන්නේ ධර්මයේ කැමති වෙච්චිනේක් කෙනා ඔය ගාරණ තුනම ගරු කරන්නේ. ධර්මයේ යන්නේ කෙනා රූපේට වැඩකුත් නැහැ. සම්දී වැඩකුත් නැහැ. මේ චාම් ගතිය බහුබාණ්ඩික ඒක ප්‍රශ්නෙකුත් නැහැ. ඕනන්නේ මොකද්ද ධර්මයේ විතරයි. එයා විතරයි බුදුරජාණන් දේශනා කරන මේ කොටස් හතරෙන් එක්කෙනෙක් විතරයි ධර්මයේ ගරු කරලා ධර්මයේ කියන්නේ කියලා. ඒක නිසා මේ මහත්ය කියපු ඒ කාරණේ ඕක ඉස්සල්ලා දවසක ආවා. ඕක තියෙන්නේ මොකද්ද? ඒ ස්වාමීන් වහන්සේක තිබුණා හොඳ උපදි සම්පත්තියක්. උපදි සම්පත්තිය කියලා කියන්නේ යම්කිසි පහදින රූප සම්පත්තියක් තිබුණා. ඒ වගේම තමයි ඒ ස්වාමීන් වහන්සේක තිබුණ ලස්සන නියුරු කටහඬ. ඒ දෙකෙන් තමයි පටුනේ. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ අපවත් වුණා තංගල දැස. කිසිම කෙනෙකුට ගන්න බැරුණා නේ කොලිජි. දැන් ඔක මෙහෙම තියෙන. දැන් ඔය ඔය ගතිය එහෙම තිබුණා නම් එහෙම ඒ පිරිස වුණත් දැන් දුකින් ඇවිල්ලා සද්ධායෙන් තිබුණා නම් කොහේ කොහෙට යනවා. දැන් සමහර අය අපේ ස්ථානටත් ආවා. අපේ ස්ථානට ඇවිල්ලා මහාන වුණා. ඒ අරියදම සෝනාවේ අපොත්තිච්ච ගමන්න සමහර අය අතරමං වුණා තරුණ අය. තරම් අතරමං වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ තියාගන්න කියාගන්න තැනක් නැහැ. ඊට පස්සේ සමහර අය ආරණ්‍යවලට මහාන වුණා. හැබැයි මහාන වුණාට හිටියේ නැහැ. ඒක ටික කාලයක් යනකොට අර අර තිබිච්ච ගතිය ඒක එහෙම මේ හපු වෙලා ගිහින් ඒගොල්ලෝ සමහර අය ගියා. සමහර දෙනෙක් තුන්දෙනෙක් තාමත් ඉන්නවා.